අයිබෝන් නෝබල සිර දිනාටම අද අපි එකතු වෙලා ඉන්නේ අපස සාමාන්‍ය පෙළ තොරතුරු සහ සංනිවේදන තාක්ෂණික කියන විෂය යටතේ 10 වසරට નિયમિત 4 වෙනි පාඩම තාර්කික ద్వාර සමග බූලිය වීජ තර්කය කියන පාඩමත් එක්ක. එතකොට මේ යටතේ ඕගොල්ලොන්ට දෙවෙනි කොටසේ ඕගොල්ලෝගේ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයට අනිවාර්යයෙන්ම එක ප්‍රශ්නයක් එනවා. ඉතින් අපි මේ සංකල්ප මොනවාද කියන එක අවබෝධ කර ගැනීම. දැන් ඕගොල්ලෝ මේ වෙනකොට දන්නවා අපේ පරිගණක පද්ධතිය ධාවණය වෙන්නේ ද්විමේ සංඛ්‍යා පද්ධතියින් එක කියන එක. එතකොට ද්විමේ සංඛ්‍යා පද්ධතියින් එක ධාවණය වෙනවා කියලා කිව්වහම අපි ඉගෙන ගත්තා මධ්‍යම සැකසුම් ඒකක යනු තමයි අපේ පරිගණකේ සම්පූර්ණයෙන්ම ඒ අවශ්‍ය කරන සියලුම පරිපාලන කොටස් කරන්නේ. එතකොට ඒකෙත් කොටස් තුනක් තියෙනවා මතක රෙජිස්ටර්ස් ඊළඟට කන්ට්‍රෝල් යුනිට් එක සහ ඇරිත්මැටික් ඇන් ලොජික් යුනිට් කියන එක. එතකොට ඒ ඇරිත්මැටික් ඇන් ලොජික් කියන එක එහෙම නැත්නම් ගණිතමය සහ තාර්කික ඒකකය කියලා එකකුත් තියෙනවා කියලා මම කිව්වා. එතකොට මේ තාර්කික ඒකකය කියන්නේ මොකද්ද? ඔබට මතක ඇති මම කලින් පාඩම් වලදී පැහැදිලි කරා ඒ හරහා තමයි සම්පූර්ණයෙන්ම අපේ පරිගණකයට ලබා දෙන දත්ත ආදානය කරන ඉන්පුට් කරන ඩේටා ඔක්කොම ප්‍රොසෙස් කරනකොට ඒවා සංසන්දනාත්මකව කල්පනා කරලා බලලා නිවැරදි ප්‍රතිදානයක් ලබා දෙන්නේ තොරතුරක් හැටියට ලබා දෙන්නේ අනේ කොටසින් කියන එක. එතකොට කොහොමද මේක කෙරෙන්නේ? මොනවද ඒ සඳහා යොදා ගන්නේ? එතකොට මෙන්න මෙතන අපිට තියෙනවා මේ අපි දන්නවා මේ ද්විමේ සංඛ්‍යා ආකාරය නැත්නම් බයිනරි නම්බර්ස් විදිහට හරි ඒ කියන්නේ 1s and 0s විදිහට ඒ යම් යම් තර්ක ගොඩනංවල ඒ අනුව යම් කිසි තීරණ ගැනීමට හැකි වෙන පරිපත වලට අපි කියනවා තාර්කික පරිපත කියලා. හරිද? ලබා දෙන බයිනරි වැලියුස් අනුව ලබා දෙන්නා වූ ඒ ඩේටා වලින් ඒ යම් යම් තර්ක තත්ත්ව ගොඩනගාගෙන ඒවට નિયમિત තීරණ ලබා දෙන්න අවුට්පුට් කරලා දෙන්න හැකි වෙන පරිපත තමයි තාර්කික පරිපත කියලා කියන්නේ. එහෙම නැත්නම් ලොජික් සර්කිට්ස් කියලා කියන්නේ. දැන් ඔයාලගේ පරිගණකයේ තියෙන මධ්‍යම සැකසුම් මේකක. එහෙම නැත්නම් මේ CPU එක සමන්විත වෙනවා මේ වගේ තාර්කික පරිපත ගොඩකින්. හරිද? එතකොට මේ තාර්කික පරිපත මූලික වශයෙන්ම ගොඩනැගිලා තියෙනවා. ප්‍රධාන වශයෙන් මේ තාර්කික පරිපත වලට අපි කියනවා තව එකක් තමයි තාර්කික ద్వාර කියන එක. ඒ කියන්නේ මේ සර්කිට්ස් වල බේසික්ස් ස්ට්‍රක්චර්ස් තුනක් තියෙනවා. එතකොට ඒවා අපි හඳුන්වනවා AND OR NOT කියලා. ඒ එක එක අවස්ථාවට අනුව ලබා දෙන ඉන්පුට් එක අනුව තමයි අවුට්පුට් එක වෙනස් වෙන්නේ. එතකොට ඒ වගේ ద్వාර වලින් සමන්විත වෙච්ච තාර්කික පරිපත ගණනාවක් ඔයාලගේ මධ්‍යම සැකසුම් මේකකේ තියෙන පරිගණකයක් ඇතුලේ ගත්තාම. හරි. ඉතින් අපි බලමු එකින් එක ඒවා කොහොමද විස්තරාත්මකව. එතකොට දැන් තාර්කික ద్వාර කියන්නේ මොකද්ද කියලා අපි දැන් හොඳටම පැහැදිලි කරගත්තොත් මොකද ඒකෙන් කරන්නේ? ඒ තාර්කික ద్వාරයක් එහෙම නැත්නම් ලොජික් ගේට් එකක් කියලා කියන්නේ ඒකට ඉන්පුට් කරන ආදානයක් එහෙම නැත්නම් එකක් හෝ කිහිපයක් සලකා බලලා අදාළ කරන ආකාරයට ප්‍රතිදානයක් ලබා දීම. අවුට්පුට් එකක් ලබා දීම තමයි යාගෙන් කරන්නේ. හරිද? යම්කිසි ඉන්පුට් කරන වැලියු එකක් සලකා බලලා අදාළ වෙන විදිහට ප්‍රතිදානයක් ලබා දීම කරනවා. එතකොට එයා සමන්විත වෙන්නේ මොන වගේ දේවල් වලින්ද? ඉතින් අත වශයෙන්ම අපිට බැලු බැල්මටම මේ CPU එකක් ගලවලා බැලුවාම අපිට එහෙම තාර්කික ద్వාර කියලා දෙයක් පේන්නේ නැහැ. ඒවා ඇත්තටම සමන්විත වෙන්නේ මොනවින්ද? ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ දන්නවා ඉලෙක්ට්‍රොනික පරිපථයක තියෙන ඕන සාමාන්‍ය අංග උපාංග වලින් තමයි ඒවා සමන්විත වෙන්නේ. ඒ කියන්නේ ට්‍රාන්සිස්ටර්, ඩයෝඩ්, ප්‍රතිරෝධක, රෙසිස්ටර්ස් අන්න ඒවායින් තමයි ඒවා සම්බන්ධ වෙලා හැදිලා තියෙන්නේ. ඒවා ඉතින් නියම ආකාරයෙන් සම්බන්ධ කරලා එහෙම නැත්නම් පාස්සල ඒ තර්ක ద్వාර හදා ගන්න පුළුවන්. හරි? ඉතින් ප්‍රධාන වශයෙන් අපි මේ තාර්කික ద్వාර කියන එක ලොජික් ගේට්ස් කියන ඒවා වර්ග දෙකකට බෙදා ගන්නවා. පළවෙනි එක තමයි බේසික් ලොජික් ගේට්ස්. එහෙම නැත්නම් මූලික තර්ක ద్వාර. ඊළඟ එක තමයි සංයුක්ත තාර්කික ద్వාර කම්බිනේෂනල් ලොජික් ගේට්ස් කියන එක. ඒ කියන්නේ මේ මූලික තර්ක ద్వාරම සම්බන්ධ කරලා එකට මුහු කරලා තවත් වර්ග අපිට හදා ගන්න පුළුවන්කමක් තියෙනවා. අපි බලමු ඉස්සෙල්ලා මූලික තාර්ක ద్వාර කියන්නේ මොනවද කියලා. මම කලිනුත් මේ නම් තුන ඔයගොල්ලන්ට කිව්වා. ප්‍රධාන වශයෙන් අපිට මූලික තාර්ක ద్వාර වර්ග තුනක් තියෙනවා. එකක් තමයි AND, අනිත් එක O, අනිත් එක NOT. ඉතින් මේවායි මේ ක්‍රියාකාරීත්වය අපිට ටිකක් බොහොම මේ සාමාන්‍ය ජීවිතයත් එක්ක සම්බන්ධ කරලා අපිට තේරුම් ගන්න පුළුවන්. හරි පහසුයි. හරිද? අපි බලමුකෝ
හරි දැන් අපි බලමු ඇන් ద్వාරය දිහා මුලින්ම දැන් මෙන්න මෙතන තියෙනවා පරිපතයක් හරිද ඉස්සෙල්ලා මෙන්න මේ පරිපතය දිහා ඔයගොල්ලෝ බැලුවොත් මෙතන ඔයාලට පේනවා ඇති LED බල්බ් එකක් තියෙන සාමාන්‍ය බල්බ් එකක් ස්විචස් දෙකක් තියෙනවා A සහ B කියලා ඊට අමතරව මෙතන තියෙනවා බැටරි එකක් හරිද එතකොට දැන් මේ අවස්ථාවේදී ඔයගොල්ලන්ට පේනවාද මේ පරිපතය සම්පූර්ණ වෙන්න ඒ කියන්නේ මේ බල්බ් එක මේ වෙලාවේදී ඔන් වෙන්නේ නැහැ ඇයි හේතුව ඔයාලට පේනවා මේ සර්කිට් එක කම්ප්ලීට් වෙන්න නම් A සහ B කියන ස්විචස් දෙකම ඔන් වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ ස්විචස් දෙක වැහෙන්න ඕනේ. මෙන්න මේ අවස්ථාවේ තියෙන්න ඕනේ. නේද? එතකොට තමයි බල්බ් එක ඔන් වෙන්නේ. ඒ කියන්නේ සර්කිට් එක කම්ප්ලීට් වෙන්නේ. ධාරාව ගමන් කරන්න පුළුවන් වෙන්නේ එතකොට තමයි. නේද? එතකොට මේ වගේ තත්ත්වයක් තියෙනකොට මොකද්ද ඔයාලට ඒක අවබෝධ කරගන්න පුළුවන්. දැන් මේ තියෙන සාමාන්‍ය පරිපත සංකේතය යොදාගෙන ඒ පරිපතේම ඇඳලා තියෙන්නේ. එතකොට ඔයාලට පේනවාද මේ අවස්ථාවේදී A සහ B ස්විචස් දෙකම ඔන් වෙන්න ඕනේ නේද දෙකෙන් එකක්වත් ඔන් මේ එකක් වැහිලා අනිත් එක ඕපන් වෙලා තිබුණොත් ඒ කියන්නේ එකක් ඔන් වෙලා අනිත් එක ඕෆ් වෙලා තිබුණොත් ඒත් බෑ හරි දැන් මේ වැහිලා තියෙන අවස්ථාව අපි කියන්නේ ඔන් වෙනවා කියන එක අනිත් අවස්ථාව අපි හඳුන්වන්නේ මෙන්න මේ වගේ අවස්ථාව කියන්නේ ඕෆ් වෙනවා කියන එක හරිද එතකොට මේ දෙකම ඔන් වෙන්න ඕනේ හරිද A සහ B සහ කියලා වචනයක් කියනවා A and B අන්න ඒ නිසා තමයි මේ AND gate කියන එක අපිට ඒ වචනේ ඒකට ආදේශ කරගන්න පුළුවන්කම තියෙන්නේ පැහැදිලිද එතකොට A and B හරිද එතකොට දැන් ඕක අපි මෙහෙම තේරුම් ගත්තොත් ඔයාලට තේරෙනවාද මේ ස්විච් එක ඔන් වෙලා තියෙන අවස්ථාව අපි ගත්තොත් දැන් සාමාන්යයෙන් අපි දන්නවා මේ 0s and 1s වලින් තමයි මේ ගනුදෙනුව යන්නේ එතකොට මේ 0s and 1s බිංදුව සහ 1ත් එක්ක අපි මේක සංසන්දනය කරලා බැලුවොත් මේ අවස්ථාවේදී A වල අග 1යි හරිද මේ අවස්ථාවේදී B වල අගයත් 1යි දැන් මෙතන බැලුවොත් A වලාගේ බිඳුවයි B වලාගේත් බිඳුවයි. ඒ කියන්නේ ස්විච් එක ඕෆ් වෙලා තියෙන මේ වෙලාවේ. එතකොට ඒ නිසා මේක බිඳුව වෙනවා. නේද? එතකොට ඔයාලට තේරෙනවද මේ මේ ස්විචස් දෙකේම A සහ B වල අගයන් දෙකේම ආදානේ ඉන්පුට් එක එක වෙනුවොත් විතරයි නේද මේ සර්කිට් එක කම්ප්ලීට් වෙන්නේ. එහෙම කතා කරලා බැලුවොත් අපි මේ විදිහට තර්ක කරලා බැලුවොත් A සහ B වල අගය එක වුණොත් පමණයි මේ සර්කිට් එක කම්ප්ලීට් වෙන්නේ. එහෙම නේද? එහෙමනම් දරුවනේ මේ AND gate එකේ ස්වභාවය මෙන්න මෙහෙමයි වෙන්නේ. අපි මේ විදිහට දැන් මේ සර්කිට් එකේ හැටියට අපිට A සහ B කියලා ස්විචස් දෙකක් තියෙන නිසා ඉන්පුට්ස් දෙකක් තියෙනවා කියලා අපි ගන්නවා. ඉන්පුට් එකක් තමයි A කියන්නේ අනිත් එක B කියන්නේ. එහෙම බැලුවම අපිට මෙතනදී අවබෝධ කරගන්න පුළුවන් තව දෙයක් තමයි සත්‍යතාව වගුවක් කියලා එකක් අපි හදාගන්නවා මේ එක් එක් gate එක සඳහා එක් එක් ద్వාරය සඳහා හරිද ඒකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් මේ එක එක switches වල හරිද එහෙම නැත්නම් මේ එක් එක් inputs වල value එක වෙනස් වෙනකොට මේ circuit එකේ හැටියට output එක කොහොමද වෙනස් වෙන්නේ කියලා අපිට තේරුම් ගන්න පුළුවන් ඒකෙන් අපිට දැනගන්න පුළුවන් එක දෙයක් තමයි සර්කිට් එකේ ඉන්පුට්ස් අනුව අවුට්පුට් එක වෙන අවස්ථාවල් තියෙනවද එහෙම නැත්නම් 0 වෙන අවස්ථාවල් තියෙනවද එතකොට අපිට පරිපතයක් ඇත්තටම අපිට සැබෑ ලෝකයේ මේ නිර්මාණය කරන්න කලින් අපිට මේ විදිහට ඩයග්‍රෑම්ස් ඇඳලා අපිට එක් එක් පරිපතයට මේ වෙනස් වෙනස් අගයන් ආදේශ කරලා අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා අපි හදන සර්කිට් එකේ හරියටම රිසල්ට් එකක් දෙනවද නැද්ද කියලා ඒ කියන්නේ අපිට ඩිසයින් කරලා බලන්න පුළුවන් හරිද ඇත්තටම අපිට සර්කිට් එකක් මේ ට්‍රාන්සිස්ටර් ඩයෝඩ් වලින් පාසල යන්න බලන්න කලින් අපිට පුළුවන් මෙහෙම චෙක් කරලා බලන්න. හරි අපි බලමු සත්‍යතාව වගුව කොහොමද මේකට එන්නේ කියන එක ට්‍රුත් ටේබල් කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. දැන් මෙතනදී මෙන්න මෙහෙම දෙයක් අපි අවබෝධ කරගන්න ඕනේ. ඔයාලට මම සංඛ්‍යා පාද පාඩමේදී මම පොඩි දෙයක් කියලා දුන්නා අර ලේසියෙන්ම අර 16 පාදයේ වගුව ඇඳගන්න විදිය. මම දන්නේ මගේ පාඩම් එක සම්බන්ධ වුණා නම් ඔයාලට ඒක හොඳට මතක තියෙනවා. 16 පාදයේ වගුව කොහොමද ඇඳේ කියන එක. ඒකම මේ මෙතනටත් අපි යොදා ගන්නවා. හරි? බොහොම සරල දෙයයි. දැන් ඔබට ඔන්න මතක් කරගන්නත් එක්ක මම කියන්නේ දැන් අපි මෙතනදී මේක තේරුම් ගන්න ඕනේ මේ විදියට. හරි? මෙතන අපිට තියෙන ඉන්පුට්ස් දෙකයි මේ පරිපතේ හැටියට. A සහ B. හරිද? A සහ B ඉන්පුට්ස් දෙකක් නිසා දෙකේ දෙවැනි බලය දෙකේ දෙවෙනි බලය කියලා කියන්නේ කීයද? 4යි. හරිද? ඉන්පුට්ස් දෙකක් තියෙන නිසා දෙකේ දෙවෙනි බලයට අපි අගේ ආදේශ කරනවා. එතකොට බලයට තමයි මේ ඉන්පුට් සංඛ්‍යාව ගන්නෙ. දෙකේ දෙවෙනි බලය කියන්නේ 4යි. ඒ කියන්නේ මේ A සහ B වල අගයන් වෙනස් වෙන්න පුළුවන් එකිනෙකට වෙනස් අවස්ථා 4ක් තියෙනවා කියන එකයි. හරිද? එකිනෙකට වෙනස් අවස්ථා 4ක්
තියෙනවා කියන එකයි. දැන් අපි ඕක බලමුකෝ ට්‍රූත් ටේබල් එක අඳින විදියෙන්. අපි ඉස්සෙල්ලාර සුපුරුදු පරිදි 2.0 බලයට එක කොලම් එකක් සහ 2.1 වෙනි බලයට එක කොලම් එකක් අපි අඳිනවා. ඒකට හේතුව මොකද? දැන් මෙතනදී ඉන්පුට්ස් දෙකයි අපිට තියෙන්නේ. ඒ නිසා 2.0 වෙනි බලය සහ 2.1. එතකොට මේ A කියන එකට එක කොලම් එකක් සහ B කියන එකට තව කොලම් එකක් අපි අඳින්න ඕනේ. හරිද? මෙන්න මේ විදිහට. හරිද? චුට්ටක් අර සංඛ්‍යාපාද පාඩමට වැඩි පොඩි වෙනසක් ඕගොල්ලොන්ට දැනෙවි. නමුත් ඒ එකම දේම තමයි මෙතන යන්නේ. හරිද? එකම තියරි එක අපි ඉස්සරහට බලමු. එතකොට ඔයාලට මේක අවබෝධ වෙයි. 2.1 කියන්නේ 2 2.0 කියන්නේ 1. ඇයි හේතුව මෙතන ඉන්පුට්ස් දෙකයි තියෙන්නේ. ඒක නිසා අපි පළවෙනි ඉන්පුට් එකට අපි 2.0 න් පටන් ගන්නවා. දෙවෙනි ඉන්පුට් එක 2.1. තුනක් කියන්නේ තුන්වෙනි එකක් තිබුණා නම් එහෙම 2 දෙවෙනි බලය ගන්නවා. එතකොට දැන් ඔයාලට පේනවාද මෙතනදී රූල් හතරක් අපිට ඕන වෙනවා. හරිද? ඒ කියන්නේ පේලි හතරක් රෝස් හතරක් එනවා. ඇයි හේතුව 2 ඉන් මෙතන මේ ඉන්පුට්ස් ගන්න 2.2 වෙන නිසා එකිනෙකට වෙනස් අවස්ථා හතරක් එනවා. අපි ඒක බලමුකෝ දැන් මෙතන ඇයි එහෙම වෙන්නේ කියලා. හරි. දැන් සුපුරුදු පරිදි අර තියරි එකම දැන් ඇප්ලයි කරන්න. 0.1 මාරු කර කර ලියන්න මේ කොලම් එකට එකින් එකට. හරිද? එකින් එකට මේ කොලම් දෙක මාරු කර කර ලියන්න. මේ 0.1 මෙතන 2 තියෙන නිසා 2.2 මාරු කර කර ලියන්න. හරිද? දැන් මෙහෙම ගත්තයින් පස්සේ අපි ඊළඟට තේරුම් ගන්න ඕනේ මේකේ අවුට්පුට් එක එන්නේ කොහොමද කියලා. දැන් A බිඳුවයි B බිඳුවයි කියලා කියන්නේ නිකන් මෙන්න මේ වගේ අවස්ථාවක්. A බිඳුවයි B බිඳුවයි. එහෙම වුණාම බල්බ් එක ඔන් වෙනවද? නැහැ. ඒ කියන්නේ මේ ස්විචස් දෙකම ඕෆ් වෙලා තියෙන වෙලාව. හරි. බල්බ් එක ඔන් වෙන්නේ නැහැ. ඒ නිසා මේක බිඳුවයි. ඒ කියන්නේ ඕෆ් වෙලා තියෙන සම්පූර්ණ සර්කිට් එකම. හරිද? ඊළඟට ගත්තොත් A ඔෆ් වෙලා තියෙනවා B විතරක් ඔන් කරනවා. ඒ කියන්නේ B විතරක් මෙහෙම පහළට දානවා. ඒත් සර්කිට් එක කම්ප්ලීට්ද? නෑ, ඒත් නෑ. එතකොට මේ A කියන එක ඔන් කරලා B ඔෆ් කරනවා. ඒත් සර්කිට් එක කම්ප්ලීට් වෙනවද? ඒත් නෑ. හරිද? එහෙම වුණොත් A සහ B දෙකම ඔන් වෙලා තියෙන වෙලාව මෙන්න මේ වගේ අවස්ථාවකදී මොකද වෙන්නේ? සර්කිට් එක කම්ප්ලීට් වෙනවා. එහෙනම් ස්විච් එක ඔන් වෙලා තියෙනවා. කියන්නේ Q ඔන් වෙනවා කියන එකයි. හරිද? එහෙනම් මේක තමයි මේ AND ద్వාරයේ AND ගේට් එකේ ට්‍රූත් ටේබල් එක බවට පත් වෙන්නේ. එතකොට මේ සඳහා අපිට විශේෂ සංකේතයක් තියෙනවා. හරිද? මේක තමයි AND ద్వාරය දක්වන සංකේතය. මෙහෙම තනි ඉරක් ඇඳලා මේ විදිහට අපි මෙන්න මේ shape එක තමයි අඳින්නේ. එතකොට මේකේ input A input B ගිහිල්ලා ඊට පස්සේ input එක අපි සාමාන්‍යයෙන් Q කියලා අක්ෂරයකින් තමයි අපි නම් කරන්නේ. ඒක ඔබට කැමති අක්ෂරයක් ගන්න පුළුවන්. මෙන්න මේ මෙතන පොඩ්ඩක් අවධානය යොමු කරන්න. A.B කියලා දිනවා මේ සමීකරණය අරගෙන. මේක තමයි AND ద్వාරයක output එක දෙන්නේ. අපි සමීකරණයක් ආකාරයෙන් අපි ලියන්නේ මේ විදිහට. මේ තිතෙන් තමයි AND ద్వාරය දක්වන්නේ. එතකොට A සහ B දෙකම ඕනේ කියන එක තමයි මේකේ තේරුම. ඔන් වෙන්න නම්. හරිද? A සහ B. එතකොට ඒ සහ කියන එකට තමයි මේ ඩොට් එක සංකේතවත් කරන්නේ. හරිද? ඒ ඇවිල්ලා දැන් මේ මම මෙච්චර වෙලා ඔයගලන්ට කියලා දුන්නේ ඉන්පුට්ස් දෙකක් තියෙන AND ගේට් එකක්. එතකොට දැන් අපිට සමහරවිට අපේ සර්කිට් එකේ ස්වභාවය අනුව එක ඉන්පුට් එකක් නෙමෙයි, ඒ කියන්නේ අවම වශයෙන් මේකට ඉන්පුට්ස් දෙකක් ඕනේ. ඉන්පුට්ස් දෙකට වැඩි වෙන අවස්ථාවල් එන්න පුළුවන්. 3ක් 4ක් 5ක් එහෙම එන්න පුළුවන් අවස්ථාවල් තියෙනවා. අපි බලමු නිකමට වගේ ඉන්පුට්ස් 3ක් වෙන AND ගේට් එකක් කොහොමද එන්නේ කියලා. මෙන්න මේ විදිහටයි එන්නේ. A B C කියලා ගත්තොත් C අකුරත් අපිට මෙහෙම ගන්න පුළුවන්. A තිතක් B තිතක් C. ඒ කියන්නේ A සහ B සහ C. ඒ තුනම ඔන් වෙන්න ඕනේ මේ Q අකුරෙන් එක කියලා අවුට්පුට් එක එන. කොහොමද ඒක බලන්නේ අපි? දැන් බලන්න ඉන්පුට්ස් තුනක් තියෙන AND ගේට් එකකට කොහොමද අපි ට්‍රූත් ටේබල් එකක් හදන්නේ? ඒකට අපිට කරන්න ඕන මෙන්න මෙහෙම දෙයක්. දැන් ඔබ දන්නවා ඉන්පුට්ස් තුනක් කියලා කියන්නේ අපි ඒකේ ෆේලි ගාන තීරණය කරන්නේ, රෝස් ගාන තීරණය කරන්නේ 2.3 බලයෙන්. හරිද? 2.3 බලය කියලා කියන්නේ මේ එක එක ඉන්පුට්ස් වල අර වගේ 0.1 0.1 එහෙම වේරියේෂන්ස් එහෙම නැත්නම් එකිනෙකට වෙනස් අවස්ථාවන් 8ක් එනවා.
හරිද ඉන්පුට්ස් තුනක් වෙච්ච නිසා එහෙම වුණොත් මොකද වෙන්නේ අපිට අපේ වගුවේ ඒ කම්බිනේෂන්ස් වලට රෝස් 8ක් ගන්න වෙනවා එතකොට කොලම්ස් කොහොමද හැදෙන්නේ ABC 3ට කොලම්ස් 3ක් එනවා පහළට ඊට අමතරව මේ Q කියන අවුට්පුට් එකට තව කොලම් එකක් ගන්න වෙනවා 4යි හරිද ඒක දැන් ඇත්තටම මේ සර්කිට් එකේ අපි ඉන්පුට්ස් දෙකේ වයින් කල්පනා කරලා බැලුවොත් මෙන්න මේ ආකාරයෙන් තමයි මේකේ ලොජික් එක එන්නේ හරිද දැන් මේ සර්කිට් එකම අපි මේ ඉන්පුට්ස් දෙකේ වයින් පෙන්නුවොත් පොඩ්ඩක් විහිදුවලා මේ විදිහට තමයි එන්නේ AB වලින් එනවා මෙන්න මෙතනට හරිද ඒ කියන්නේ දැන් මේ P වල අවස්ථාව අවුට්පුට් එක එන්නේ කොහොමද A තිතක් B ඒක ඔයගොල්ලෝ දන්නවනේ එතකොට දැන් A තිතක් B කියන එක මෙතනට ඉන්පුට් වෙනවා මෙතනින් කෙලින්ම C ඉන්පුට් වෙනවා එහෙමනම් Q වලාගේ කීයද A තිතක් B මේක මෙහෙම වරහන් දාලා ලියන්න පුළුවන් හරිද එතකොට මේක තනි ප්‍රකාශනයක් වගේ නේ පේන්නේ හරි ගැටලුවක් නෑ තිතක් C ඒ කියන්නේ මේකත් එක්ක එනකොට ඒකම අපිට ඉතින් වරහන් ඉවත් කරලා තනි ප්‍රකාශනයක් විතර මෙහෙම ලියන්න පුළුවන් දැන් අන්නරම වගුව කිව්ව කතාව දෙකේ තුන්වැනි බලය කියන්නේ 8යි ඒ නිසා රෝස් 8ක් ඒ කියන්නේ මේ ABC ඉන්පුට් තුනක් නිසා එකිනෙකට වෙනස් ඉන්පුට්ස් එන්න පුළුවන් අවස්ථාවල් 8ක් එනවා හරි 0යි 1යි සංයෝජන එහෙම නැත්නම් කම්බිනේෂන්ස් එකිනෙකට වෙනස් chances 8ක් එන්න පුළුවන් එහෙම වුණාම අපි මෙන්න මේ ආකාරයට වගුව අඳිනවා ඒ කියන්නේ මේ තියෙන 8යි නිසා මෙතන පේලි 8යි මෙන්න මේ පේලි 8යි කොලම්ස් අපි 4ක් වෙන් කරගත්තා එතකොට මේ මේ කොලම් එකට අනිවාර්යයෙන්ම දෙකේ බිඳුවනි බලය දාන්න ඕනේ ඒ කියන්නේ 1යි මෙතන මේ කොලම් එක දෙකේ 1 වෙනි බලය 2යි මෙතන මේ කොලම් එක දෙකේ 2 වෙනි බලය 4යි කොහොමද අපි මේ කම්බිනේෂන්ස් ටික ලියාගන්නේ හා ඒක ඉතින් දැන් ඔයගොල්ලෝ දන්නවා මෙතන 1 කියන්නේ 0යි 1යි එකින් එකට මාරු කර කර ලියුවා ඒ පේලි 8ටම මෙතන 2 කියන්නේ බිंदु දෙකයි එකේව දෙකයි දෙකෙන් දෙකට මාරු කරා මෙතන හතරෙන් හතරට මාරු කරා හරි නේද රයිට් දැන් කොහමද ඔකේ අවුට්පුට් එක හැදෙන්නේ AND ගේට් එකේදී මොකද වෙන්නේ කොච්චර කොහම ගලත් මේ කාරණාව ඔයාලා හොඳින් මතක තියාගන්න AND ගේට් එකේ ඉන්පුට්ස් ගාන දෙක හෝ ඊට වැඩි කොපමණ ගාණක් වුණත් ඒකේ අවුට්පුට් එක එක වෙන්නේ එකම එක අවස්ථාවකදී පමණයි මේ සියලුම අවුට් ඉන්පුට්ස් වල අගය එක වෙන අවස්ථාවක් තියෙනවා නම් ඒ අවස්ථාව පමණයි අවුට්පුට් එක එක වෙන්නේ. ඒ කියන්නේ ස්විචස් ඔක්කොම එකට ඔන් වෙන්න ඕනේ. ඒ කියන්නේ අර ඔයාලා කලින් දැක සර්කිට් එකේ හිතන්නකෝ A B සහ C කියලා ස්විචස් තුනක් එක පෙළට තියෙනවා කියලා. ඒ ස්විචස් තුනම ඔන් වෙන්න ඕනේ සර්කිට් එක කම්ප්ලීට් වෙලා ලයිට් එක ඔන් වෙන්න. හරිද? එහෙමනම් ඒ වගේ දෙයක් තමයි මෙතනත් තියෙන්නේ. එහෙමනම් මේන්න මේ අවස්ථාව පමණයි ඔන් වෙන්නේ එක වෙන්නේ අනිත් ඒවයි නැහැ. ඒ එහෙමනම් ඕගොල්ලෝ ඉන්පුට්ස් හතරක AND ගේට් එකක් ඇන්දත් මොකද වෙන්නේ ABCD කියලා ගත්තොත් මේ ලාස්ට් ලයින් එකට විතරයි එක වෙන්නේ. කියන්නේ හතරම ඔන් වෙන්න ඕනේ. දැන් මේකේ හැටියට තුනම ඔන් වෙන්න ඕනේ. ඉස්සෙල්ලා ඕගොල්ලෝ දැකේකේ දෙකක්ම ඔන් වෙන්න ඕනේ. හරි? ඒ කියන්නේ බිඳුව කොහෙන් හරි ගෑවුනොත් AND ගේට් එකේ රිසල්ට් එක බිඳුවම තමයි. රිසල්ට් එක බිඳුවයි. තේරුණාද ඔන්නෝග තමයි AND ගේට් එකේ ඔයාලා තේරුම් ගන්න ඕන දේ. ඒ කියන්නේ සහ හරිද? A සහ B සහ C ඔක්කොම එන්න ඕනේ. ඔක්කොම එකට එන්න ඕනේ. සේරම ඔන් වෙන්න ඕනේ. අන්න ඒක තමයි ඔගේ තීරය. හරි? අපි ඊළඟට බලමු O ගේට් එක කියන්නේ මොකක්ද කියලා. හෝ කියන වචනය තමයි එතනට සම්බන්ධ වෙන්නේ. හරි? A හෝ B. දැන් බලන්න මේ සර්කිට් එක දිහා ඔයාලට පේනවා ඇති දැන් අරකට වැඩි චුට්ටක් වෙනස්. මෙතන මෙහෙම ආවම මේ පාරවල් දෙකක් පෙන්නනවා. හරිද? ඔයාලට පේනවා මේ පැත්තෙන් A කියලා ගිහිල්ලා බෙදිලා තියෙනවා මේ පැත්තෙන් B කියලා තියෙනවා නැවත ආපහු ලයිට් එක ඔන් වෙනවා මේ පැත්තෙන්. මෙතන මේ මොකද වෙලා තියෙන්නේ? දැන් ඇත්තටම මේ ධාරාව මෙහෙම ගමන් කරගෙන යනකොට මේ A කියන සයිඩ් එකෙන් ගමන් කරන්නේ නැහැ. A කියන ස්විච් එක ඕෆ් වෙලා තියෙන වෙලාව. ඒ කියන්නේ A වලාගය 0. B වලාගය 1. ඒ කියන්නේ ඔන් ධාරාව මෙහෙන් ගමන් කරනවා. ඒ නිසා ලයිට් එක ඔන් වෙනවා. නේද? බැරි වෙලාවත් B ඔෆ් කරලා A ඔන් කරා නම් ඒත් ලයිට් එක ඔන් වෙනවා. හරි? AB දෙකම තිබුණොත් මොකද වෙන්නේ? ඔයගොල්ලෝ මොකද හිතන්නේ? AB දෙකම ඔන් වෙලා තිබුණත් ඒත් ධාරාව ගමන් කරනවා ඒත් ලයිට් එක ඔන් වෙනවා. හරි? අර ධාරාව සමානව අගෙන් දෙකට බෙදලා යනවා. ඒ වුණාට ධාරාව මේ සර්කිට් එක සම්පූර්ණයෙන් ධාරාව ගමන් කරන්න ඒ නිසා
කිව්වොන් වෙනවා හරි බැරි වෙලාවත් මෙන්න මේ වුණොත් මොකද වෙන්නේ A සහ B දෙකම ඕෆ් වුණොත් ඒ කියන්නේ ධාරාව ගමන් කරන්න විදිහක් නැහැ ඒ නිසා ඒ අවස්ථාවේදී පමණයි සර්කිට් එක ඕෆ් වෙන්නේ එහෙමනම් O gate එකේ ස්වභාවය එන්නේ කොහොමද දැන් ඔයගොල්ලෝ දන්නවා A සහ B කියලා ඉන්පුට්ස් දෙකයි තියෙන්නේ ඒක නිසා දෙකේ දෙවෙනි බලය 4යි එතකොට A සහ B වල ඉන්පුට් වැලියුස් එකිනෙකට වෙනස් වෙන අවස්ථා 4යි අපිට තියෙන්නේ එහෙනම් ට්‍රුත් ටේබල් එක අඳිනකොට අපිට පේලි 4ක් අඳින්න ඕනේ අපි කොලම්ස් 4ට මෙන්න මේ විදිහට කොලම්ස් දෙකට මෙහෙම වෙන් කරොත් මොකද වෙන්නේ මේ ආකාරයෙන්ම අර අගයන් අපි අවස්ථා සම්බන්ධය ගත්තොත් බිංදුව 1 එකිනෙකට මාරු කරා මෙතන දෙකෙන් දෙකට මාරු කරා මෙන්න ප්ලස් මාක් එක එනවා මෙතනට ඒ කියන්නේ බිංදුවයි 1යි 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 ඒ කියන්නේ ඔයාලට පේනවා ඇති මෙතන මේ ස්විචස් දෙකම ඕෆ් වෙලා තිබුණොත් විතරයි අවුට්පුට් එක 0 වෙන්නේ මේ ස්විචස් දෙකෙන් එකක් හරි දෙකම හරි ඔන් වෙලා තිබුණොත් අනිවාර්යයෙන්ම රිසල්ට් එක 1 වෙනවා හරිද එතකොට මේ O ద్వාරයේ සංකේතය තමයි මෙන්න මෙහෙම එන්නේ මේ මානුවේ කිව්වාගේ හැඩයක් තියෙන. එතකොට ඉන්පුට්ස් දෙක අපි මෙහෙම පෙන්නනවා. බලන්න O කියන සඳහා යොදාගන්න සංකේතය තමයි ප්ලස් මාක් එක. ප්ලස් මාක් එක තමයි මෙතන යොදාගන්නේ. හරිද? ප්ලස් මාක් එක. ඒ කියන්නේ මෙතන බැලුවොත් ඇත්ත වශයෙන්ම මෙන්න මෙහෙම තේරුමක් තියෙන්නේ. A හෝ B දෙකම නැත්තම් අවුට්පුට් එක බිඳුවම තමයි. හරි? A හෝ B දෙකෙන් එකක් හරි තියෙනවා නම් ඒ කියන්නේ රිසල්ට් එක 1. හරිද? මෙතන හෝ කියන වචනේ යොදාගන්නේ AND එකේදී මොකද උනේ? හා සහ දෙකම ඕනේ. මෙතන දෙකෙන් එකක් තිබුණොත් ඒත් ඇති. අන්න ඒකයි මේකේ තේරුම. හරිද? හැමදෙස්සම ඔයාලා ඒක ඒ විදිහට අවබෝධ කරගන්න. අපි බැලුවොත් දැන් මේක කොහොමද ඉන්පුට්ස් 3ක් ආවොත් O gate එකට කොහොමද වෙන්නේ? අර විදිහම තමයි. දැන් මේ තියෙන්නේ මේ ඉන්පුට්ස් 3ක O gate එකක්. අපි ඒක ඉන්පුට් දෙකේ වයි මේ විහිදුවල ලියලා තියෙනවා මෙතන ඇඳලා තියෙනවා කොහොමද වෙන්නේ දැන් මේ අවස්ථාවේදී මෙන්න මෙතනට එන අවුට්පුට් එක කොහොමද එන්නේ හා මෙතන A + B මතක තියාගන්න ප්ලස් මාක් එකනේ O කියලා කියන්නේ A + B එනකොට මෙතන C තනියෙන් එනවා එතකොට මෙන්න මේ ආකාරයෙන් තමයි ඒ කියන්නේ ඉතින් අපිට ඒක මෙහෙම තනියෙන් ලියන්න පුළුවන් A + B + C කියලා ගැටලුවක් නැහැ හරිද අපි ඔගේ සත්‍යතාව වගේ ඇඳද්ද කොහොමද වෙන්නේ? ඒකත් දැන් මෙතන ඉන්පුට්ස් 3ක් තියෙන නිසා 2 3 වෙනි බලය කියන්නේ 8යි. ඒ කියන්නේ එකිනෙකට වෙනස් අවස්ථා 8ක් අපිට එනවා මේ ABC ඉන්පුට්ස් වල වැලියුස් වල වෙනස් වෙන අවස්ථාවල 8ක් වෙන නිසා අපිට පේලි 8ක් අඳින්න තියෙන්නේ. අපි අර විදිහටම එක එක කොලම් වලට 2 බිඳුවේ ඉඳලා බලය වැඩි වෙන ආකාරයට අපි වෙන් කරොත් මෙන්න මේ ආකාරයෙන් මොකද වෙන්නේ? හරි? Q වල අගේ සමාන වෙනවා A + B + C කියන එක. අපි මෙතන එකින් එකට 0.1යි 0.1යි මාරු කර කර ලිව්වා. දෙකෙන් දෙකට මාරු කළා. හතරෙන් හතරට මාරු කරා. අවුට්පුට් එක මොකද වෙන්නේ? මේ අවස්ථාවේදී ස්විචස් ඔක්කොම ඕෆ් වෙලා තියෙන නිසා සර්කිට් එක කොහොමත් කම්ප්ලීට් වෙන්නේ නැහැ. මෙතන C වලින් හරි පාත් එකක් ධාරාව සම්පූර්ණ වෙන්න පාරක් තියෙනවා. හරිද? මෙතන B විතරයි ඔන් වෙලා තියෙන්නේ ඒක නිසා ඒක හරහා හරියන්න පුළුවන් මෙතන BC දෙකෙන් ඔන් වෙලා යන්න chance එක තියෙනවා හරි මෙතන A විතරයි මෙතන A හා C දෙකෙන්ම ගිය හැකි හරිද ඒ කියන්නේ මොකද්ද මේකේ තියරිය O gate එකේදී එකේ ඉලක්කම ඉන්පුට් වල එකක හරි තියෙනවා නම් අවුට්පුට් එක 1 හරිද දැන් AND gate එකේදී මොකද උනේ? බිඳුව ගෑවුණත් හරි output එක 0. O gate එකේදී මොකද වෙන්නේ? එක සම්බන්ධ වුණත් හරි output එක 1. හරිද? අර O AND එකේම අනිත් පැත්ත මේකේ උනේ. නේද? AND එකේදී වෙන්නේ input වල 0 එකක් ගෑවිච්ච ගමන් output එක 0ම තමයි. O එකේදී මොකද වෙන්නේ? input වල එකක හරි එකක් තිබුණොත් 1 එකක් ආපු ගමන් output එක 1 වෙනවා. හරිද? ආන්න එහෙමයි ඔයාලා මේක අවබෝධ කරගන්න ඕනේ ඊළඟට අපි ගත්තොත් not gate එක මෙන්න මේක ඇත්තටම අපිට මේ එක ඉන්පුට් එකක් පමණක් යොදා ගන්න එකම logic gate එක මේක එක ඉන්පුට් එකක් පමණයි අවශ්‍ය වෙන්නේ මේක මොකද්ද වෙන්නේ අපි දෙන දෙයට ප්‍රතිවිරුද්ධ ආගය තමයි ආපසර ලබා දෙන්නේ කියන්නේ not නැහැ ඒක ප්‍රතිවිරුද්ධ ආගය තමයි අනිත් පැතර ලබා දෙන්නේ හරිද? ඒක දැන් මේ සර්කිට් එකෙන් ඕගොල්ලෝ අවබෝධ කරගත්තොත් දැන් මේ පරිපථය මෙහෙම ගමන් කරද්දී මේ ලයිට් එක මෙහෙම තියෙනකොට නම් ධාරාව
ගමන් කරනවා මේ ලයිට් එක හරහා ඒ නිසා ලයිට් එක ඔන් වෙනවා හැබැයි බැරි වෙලාවත් මේ ස්විච් එක මෙතනින් ඔන් වුණා නම් මොකද වෙන්නේ මේ ධාරාව මෙතනින් ගමන් කරන්න පටන් ගන්නවා මෙහෙන් යන්නේ නැහැ ඒ නිසා Q කියන එක ඕෆ් වෙනවා ලයිට් එක ඕෆ් වෙනවා ඒ නිසා ස්විච් එක ඔන් කරාම ඒ කියන්නේ ස්විච් එක යගේ එක වෙනකොට Q වලාගේ 0 වෙනවා ස්විච් එක යගේ 0 වෙනකොට Q වලාගේ 1 වෙනවා ඒ කියන්නේ මෙතන කරන වැඩේට ප්‍රතිවිරුද්ධ පැත්ත මේ පැත්තෙන් පෙන්වන්නේ නේද ආන්න ඒක තමයි මේකෙන් අදහස් කරන්නේ එතකොට ඒක අපි මේ සාමාන්‍ය මේ නොට් එක අපි හරකක් යොදලා හරිද අපි මේක ප්‍රොනවුන්ස් කරන්නේ ශබ්ද කරන්නේ ඒ බා කියලා හැබැයි සමහර පොත්පත්වල මේ දැන් ටයිප් කරගෙන යනකොට මේ බා එකක් උඩින් ටයිප් කරන්න අපහසු නිසා ටයිප් සෙටින් කරද්දී ඒ ඩෑෂ් කියලා යොදා ගන්න වෙලාව දෙනවා. ඒ කියන්නේ තනි උඩු කොමා අපොස්ට්‍රොෆි එක ඒක යොදා ගන්න අවස්ථාවලුත් තියෙනවා. හරි. ඒ නිසා බා කියලා හරි ඩෑෂ් කියලා හරි තිබුණොත් ඒකේ තේරුම not get කියන එකයි. ඒකත් ඔයගොල්ලෝ තේරුම් ගන්න. දැන් මේක නම් ඇත්තටම අපිට මේ මොකද්ද ඉන්පුට් එකට අවස්ථාවල් කීයද තියෙන්නේ? දෙකයි තියෙන්නේ. ඒ කියන්නේ දෙකේ එක් වෙනි බලය. එක ඉන්පුට් එකයි ඉන්නේ තියෙන්නේ. හරිද? මෙන්න මේ විදිහට තමයි एक ट्रुथ टेबल हैदेन्नी ए एक्को जीरो वेनवा ए जीरो वेनकोट आउटपुट वन वेनवा आउट इनपुट वन वेनकोट आउटपुट जीरो वेनवा हरी इत वाले समहार पोत्पत्तल प्रश्न पत्र मे दिन बाय का तीन बोलवा नेत मेम डैश का तीन बोलवा हरी इधे के तेरम नॉट की तमाइ हरिद ओया दम वाले बेसिक लॉजिक गेट्स तुन गैन අපි දැන් බලමු සංයුක්ත තාර්කික ద్వාර ගැන එහෙම නැත්නම් combination logic gates ගැන. එතකොට මේ යටතේ අපිට පුළුවන් මේ not gate එකත් එක්ක අර කලින් ඉගෙන ගත්ත AND එක හරි no මේ not එක මේ O එක හරි සම්බන්ධ කරලා තව දෙකක් හදාගන්න පුළුවන්කම තියෙනවා. දෙකක් එකට එකතු කරලා හැදෙන නිසා combination logic gate එහෙම නැත්නම් සංයුක්ත තාර්කික ద్వාරයක් කියලා හඳුන්වනවා. එතකොට මෙතන මේ not gate එකත් එක්ක සම්බන්ධ කරලා තියෙන්නේ මොකද්ද? O gate එක. not gate එකත් එක්ක සම්බන්ධ කරලා තියෙන්නේ not o gate එක. අපි මේ දෙකම වචන දෙකම එකට එකතු කරලා හදලා තියෙනවා නමක් nor කියලා. nor gate එක මේක. එහෙනම් මේ nor gate එකේ මොකද කරන්නේ? හරි. තේ සරලයි. දැන් බලන්න මෙතන a b නේ. හරිද? මෙතන a සහ b inputs හැටියට එනකොට මෙතන සමීකරණය මේ දක්වා මොකද්ද වෙන්නේ? a + b. ඒක ඔයගොල්ලෝ දන්න සාමාන්‍ය o gate එකක ප්‍රතිදානය තමයි මෙතනින් එන්නේ. එතකොට මේ a + b කියන එක not gate එක හරහා පාස් වෙලා ගියාම මේ not එක පාස් කරලා ගියාම output එක එන්නේ කොහොමද? ඔයගොල්ලෝ දන්නවා not එක පාස් කරලා එනකොට අපි සමීකරණයේ උඩට bar එකක් යොදනවා. දැන් මෙතන මේ a + b කියන එකට සම්පූර්ණයෙන්ම bar එකක් යොදනවා. සම්පූර්ණ bar එකක් යොදනවා. එතකොට මේක අපි උච්චාරණය කරන්නේ a + b full bar කියලා. a + b bar. හරිද? a + b full bar. හරිද? එතකොට දැන් මේ nor ద్వාරය මේ gates දෙකම සංයුක්ත කරලා මෙතන o ద్వාරයේ කොටසකුයි not ద్వාරයේ කොටසකුයි මේකට සම්බන්ධ කරලා මේ nor ద్వාරය නිර්මාණය කරලා තිනවා මේ shape එක. මේක තමයි සංකේතය nor ద్వාරය. එතකොට මේකේ කොහොමද truth table එක හැදෙන්නේ? සත්‍යතාව වගේ හැදෙන්නේ කොහොමද? දැන් ඔයාලා දන්නවා මෙතන inputs කීයද තියෙන්නේ a and b. ඒ කියන්නේ inputs දෙකයි. ඒ නිසා දෙකේ දෙවෙනි බලය peeli කීයද එන්නේ? 4යි. අර විදිහටම මේ ටේබල් එක ඇන්දොත් ඔන්න මොකද වෙන්නේ දැන් මේ විදිහට අපි ට්‍රුත් ටේබල් එකේ ඔන්න අවස්ථා හතර ඇඳගත්තා හරිද දෙකේ දෙවෙනි බලය නිසා මේ පේලි හතරක් එන්නේ මෙන්න මෙතන බලන්න දැන් මේ තියෙන මොකද්ද q a + b කියන එක නේද ඒ කියන්නේ මේ දක්වා ටිකට අපිට එන්නේ සාමාන්‍ය o ద్వාරයේ අවුට්පුට් එක මතක් කරන්නේ o ద్వාරයේ එන්නේ මොකද එක ගෑවුනොත් අනිවාර්යයෙන්ම ඔක්කොම අවුට්පුට් එක එක වෙනවා ඔක්කොම ඉන්පුට් 0 වුණොත් විතරයි ඒක 0 වෙන්නේ. හරි? රයිට්. දැන් මේක මෙතනින් එහාට මේ not gate එක පාස් කරලා આવොත් මොකද වෙන්නේ? not gate එක පාස් කරලා ආවන් පස්සේ අනිවාර්යයෙන්ම මේ තියෙන රිසල්ට් එකේ ප්‍රතිවිරුද්ධ අගය එන්නේ. ඒ කියන්නේ මෙතන 0 නම් මෙතන 1. මෙතන 1 නම් මෙතන 0. එහෙමනම් මෙන්න nor ద్వාරයේ සැබෑ ට්‍රුත් ටේබල් එක. ඒ කියන්නේ ඔයාලා තේරුම් ගන්න ඕන එක දෙයක් තමයි හැමතිස්සෙම මෙතන o ద్వාරයේ රිසල්ට් එක අනිත් පැත්ත හරවලා තමයි මෙතන ප්‍රතිදානය දෙන්නේ. හරි? ඉතින් සමහර වෙලාවට අපි මේ ගොඩක් වෙලාවට මෙහෙම විහිදුවලා අඳින්නේ අපි ට්‍රුත් ටේබල් එක අඳින්දි වුණත් මේ ආකාරයට අපි අඳින්න යන්නේ නැහැ. අපි හැමතිස්සෙම මතක තියාගෙන ඉන්න ඕනේ මෙන්න මෙහෙමයි මේක ගන්න කියන එක. හරිද? මේක මේ ව්‍යුත්පන්න කරගන්නේ රයිට් අපි මේක එක්ස්ප්ලේන් මේ එක්ස්පෑන්ඩ් කරලා ගන්න මේ විදිහට හරිද එහෙමනම්
ඒ සහ B දෙකම 0 වෙනකොට තමයි මේකේ output එක 1 කියලා එන්නේ. ඉතින් ඇත්තටම අපේ logic circuits වල අපිට එහෙම අවස්ථාවල් එන්න පුළුවන්. හරිද? ඔගොල්ලෝ හිතන්න එපා මේ out inputs ඔක්කොම 0 වෙනකොට අපිට 0 වෙනවා විතරමද වෙන්නේ කියලා. නෑ, එහෙම වෙන්නේ නෑ. අනිවාර්යයෙන්ම මේ සමහර අවස්ථාවල් අපිට එන එන්න පුළුවන්. ඒකට ඒ වගේ වෙලාවට පාවිච්චි කරන්න මේ වගේ logic gate එකක් අපිට තියෙන්න ඕනේ. ඒ නිසා තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. හරිද? මේ නෝර් ద్వාරය ඉන්පුට්ස් තුනක් යොදා ගන්න අවස්ථාවක් බලන්න. ඔල දන්නවා දැන් A B C මෙතන C කියලා අවුට්පුට් එක ඉන්පුට් එක කරන් තිනවනා නම් ඒ තුනටම ෆුල් බාර් එකක් යොදනවා. හරිද? දැන් මේක කොහොමද අපි අර ඉන්පුට්ස් දෙකකට විහිදුවලා ගත්තොත්? ඉතින් හරි සරලයි. මොකද අර O ద్వාරෙම අපි විහිදුවලා ගත්තා වගේ इनपुट देखिए अंतिम नोट दागा इनपुट देखिएता इनपुट निशा देखे तुंगण बल की अटा रोस अटा पेली अटा कपी गोने मेतन बल ए प्लस बी प्लस सी सामान्य ओ द्वारे आउटपुट इनपुट इतकोट क्यू समान ए प्लस बी प्लस सी इतकोट मे संपूर्ण वरहन क्यू दला मे फुल बायक मिन्न मेहिम तम अभी निरूपण कर डैश क्यू दिन हरी मे दिखो इगन ग හරි සමහර ලාට දැන් ගොඩක් ලාට print එකේදී ඔයගොල්ලන්ට මේ බා එකක් එයි අනිවාර්යෙන් paper එකේ. නමුත් සමහර papers වල ඔයගොල්ලෝ කරනවා නම් මේ වගේ සංකේතකුත් දකින්න ලැබෙයි. එතකොට ඒකත් තේරුම් ගන්න මතක් කරලා. හරි අපි අර විදිහට මේ ආකාරයෙන් අපි table එක ඇඳාම හරිද? දැන් සාමාන්‍යයෙන් O ద్వාරයක වෙනවා නම් මොකද වෙන්නේ? මෙන්න මේ අවස්ථාවේදී පමණයි 0 එකක් එන්නේ නේද? අනිත් ඔක්කොම 1නේ. දැන් එතකොට මේක මේ not gate එක pass කරලා ගියා නම් මොකද වෙන්නේ? not එක pass වුණා කියලා කියන්නේ අනිවාර්යෙන් මේ අවස්ථාව විතරයි 1 වෙන්නේ. අනිත් ඔක්කොම 0 වෙනවා. ඔන්න NOR ద్వාරයේ ස්වභාවය. එහෙමනම් දැන් ඔයගොල්ලන්ට තේරෙනවද inputs ගන්න වෙනසක් වෙන්නේ නැහැ. inputs ගන්න වෙනසක් වුණත් මේ theory එක වෙනස් වෙන්නේ නැහැ. මොකද මේ නෝර් ద్వාරය වෙන්නේ මොකද? ඉන්පුට්ස් ඔක්කොම 0 වුණොත් විතරයි 1 වෙන්නේ. අනිත් ඒවා ඔක්කොම 0 වෙනවා. හරි? අන්න එහෙමයි මේ ලොජික් ගේට් එක හැදෙන්නේ. ඉතින් ඕගොල්ලෝ මේවා මේ ස්ටෙප් බයි ස්ටෙප් වලින් මේවා අවබෝධ කරගන්න ඕනේ. එහෙම නැතුව කටපාඩම් කරලා වැඩක් නැහැ. අපි යන් ඊළඟට දැන් අපි කතා කළේ අර not එකයි or එකයි සම්බන්ධ කරලා හදාගන්න එක. දැන් මේ ඇවිල්ලා and එකයි not එකයි एंड एकाई नॉट एकाई संबंध कर लाए दें में है देने कथा एक टापिक है ना नेंड किया ला ये नम देखा मेरे को तो कर ला नेंड किया ना द्वारे हदला तीना मिन्ना एक टा संकेत है यार दाव बोल दाना एंड द्वारे का आउटपुट टेक इन्ने को हम अधर डॉट टेक अगेन इन्ने हरी एक ने ए डॉट बी मितन टेन ने मितन ए डॉट बी मेरे का पास कर लावा हम ए डॉट बी बा फुल बा एका के ना हरी दे එහෙමනම් කොහොමද ඔකේ සත්‍යතාවගො හැදෙන්නේ දැන් මෙතන ඉන්පුට්ස් දෙකක් නිසා පේලි 4යි ඒ කියන්නේ දෙකේ දෙවැනි බලය 4යි මෙතන මොකද වෙන්නේ හරි දැන් ඔයගොල්ලෝ 0.1යි 0.1 එකින් එකට මාරු කරා හරි යා ඊට පස්සේ a.b කියලා කිව්වහම මෙතන ඉන්පුට්ස් දෙකම 0 වෙනකොට මෙතන 0යි හරිද මෙතනත් 0යි මෙතනත් 0යි මෙතන 1යි ඒ කියන්නේ ඉන්පුට්ස් ඔක්කොම 1 වෙනකොට විතරයිනේ 1 වෙන්නේ A AND gate එකේ දැන් not NAND එකේ වෙන්නේ මොකද මේක pass කරනවා not එකෙන් එහෙමනම් මොකද වෙන්නේ ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ අගය ගන්න දැන් බලන්න මේකේ තියෙන result එක වෙන්නේ මොකද්ද NAND එකේදී වෙන්නේ ඔක්කොම ඉන්පුට්ස් 1 වුණොත් output එක 0. දැකනේද අපූර්වෝ එකේ. හරි? එහෙම තමයි NAND ద్వාරයේ ප්‍රකාශනය ව්‍යුත්පන්න වෙලා එන්නේ. එහෙම නැත්නම් අපි derive කරලා ගන්නෙ. දැන් බැරි වෙලාවත් අපි ඕක input තුනක් කළොත් මොකද වෙන්නේ? ඔයාලා දන්නවා a.b.full bar c.full bar කියලා එන්නේ මෙතන.
දැන් මේක මේ ඉන්පුට්ස් තුනක් තියෙන එක තමයි මේ නැවත විහිදුවලා ඇඳලා තියෙන ඉන්පුට්ස් දෙකේ වයින් හරි එතකොට මොකද වෙන්නේ ඉන්පුට්ස් තුනක් තියෙන නිසා අපේ වසත්තතාව වගේ පිළිගාන කීයද දෙකේ තුන්වෙනි බලය 8යි එහෙමනම් අපි මේන්න මේ විදිහට මේක එකකට මාරු කර කර ලිව්වා දෙකෙන් දෙකට මාරු කරා හතරෙන් හතරට මාරු කරා ඉන්පුට්ස් එන්නේ කොහමද අවසාන අවස්ථාවේදී පමණයි එක වෙන්නේ එහෙනම් මේ not එක පාස් කරලා යනවත් එක්කම මේන අවස්ථාව තමයි දැන් මේ කොලම් එකේ පෙන්වන්නේ එහෙනම් මේ not එක පාස් කරපු ගමන් මොකද වෙන්නේ last එක විතරයි 0 වෙන අනිත් ඔක්කොම 1 වෙනවා ඒ කියන්නේ මේකේ මොකද්ද වෙන්නේ අවසානයේදී සියලුම ඉන්පුට්ස් දැන් අර NAND එකේදී වෙන්නේ මොකද ඉන්පුට්ස් ඔක්කොම 1 වුණොත් විතරයි 0 වෙන්නේ අනිත් හැම අවස්ථාවකදී මේක 1 වෙනවා රිසල්ට් එක. දැන් ඇත්තටම මේ එකින් එකට වෙනස් තර්ක ద్వාර පහක් ඔයගොල්ලෝ දැන් ඉගෙන ගත්තා. AND OR NOT NAND NOR. එතකොට මේ පහම එකහු කරගෙන අපට පුළුවන් තර්ක ద్వාර නිර්මාණය කරගෙන තර්ක ద్వාර යොදාගෙන තාර්කික පරිපථ නිර්මාණය කරන්න. ඒ කියන්නේ ලොජික් ගේට්ස් යොදාගෙන ලොජික් සර්කිට්ස් හදන්න පුළුවන්. මෙන්න ලොජික් සර්කිට්ස් හැදෙන විදිය. මේ නිකන් එක උදාහරණයක් මේ තියෙන්නේ. එතකොට මේ ලොජික් සර්කිට්ස් හැදුවාම ඕගොල්ලොන්ට ලොජික් සර්කිට් එකක් දුන්නාම පුළුවන් වෙන්න ඕනේ බූලිය ප්‍රකාශන. එහෙම නැත්නම් මේ බූලියන් එක්ස්ප්‍රෙෂන් එක ගන්න. බූලිය සමීකරණය අනිත් පැත්තට ලියලා ගන්න හැකියාවක් තියෙන්න ඕනේ. බූලිය සමීකරණ ටික ගන්න විදිය ගැන ඕගොල්ලෝ දන්නවා. දැන් අපි බලමු මේ ප්‍රකාශනයේ දිහා කොහොමද යන්නේ. දැන් මෙතන බැලුවොත් ඔයාලට පේනවා ඇති ඉන්පුට්ස් ප්‍රධාන වශයෙන්ම මේ සමස්ත සර්කිට් එකේම දෙකයි තියෙන්නේ A B. එතකොට මෙතනින් මේ A කියන එක අපිට පුළුවන් ඉතින් එකම ඉන්පුට් එක දෙකට තුනට බෙදලා පාරවල් දෙතුන් පොලකින් යවා ගන්න පුළුවන් නේද? අනිත් එහෙම යවක හැකිනේ. එතකොට දැන් මෙතනින් මේ A කියන සංකේතය ඉන්පුට් එක මෙහෙම ගමන් කරන එක පාරකින් මෙතනට එනවා. ආයි මෙතනින් තවත් පාරකින් බෙදිලා මෙහෙට එනවා. නේද? මෙහෙම යන්නත් පුළුවන්. හරි ඒ අතර වාරේදී B කියන එක මේ O ద్వාරයට යනවා මේ පැත්තෙන් පාර බෙදිලා ආපහු B කියන එකේම තවත් ආකාරයකින් යනවා මේ පැත්තට. නේද? එතකොට මේ ස්ටෙප් බයි ස්ටෙප් මේක වෙන්නේ කොහොමද? දැන් මෙතනට එනකොට A කියන සංකේතයම තමයි මෙතනට එන්නේ. හරි ඒ අතර වාරෙදි මෙතනින් මේක පාස් කරලා යනකොට ඒ අතර වාරෙදිම මීන් වයිල් ඒ බා වෙනවා මෙතනදී ඒක තමයි මේකට ඉන්පුට් කරගන්නේ හරිද ඒ අතරෙදි මෙතන B කියන එකත් එනකොට දැන් මෙතනින් ඒ බා වෙන නිසා O ద్వාරය පහු කරගෙන යන්නේ ඒ නිසා ඒ බා ප්ලස් B වෙනවා එතකොට ওই දෙකම එකතු වෙලා තමයි මෙතනින් එළියට එන්නේ මෙහෙන් A එනවා A AND අපි වරහන් ඇතුළේ ලියනවා මේ ප්‍රකාශනය තනි පදයක් විදිහට A බා ප්ලස් B කියලා. එතකොට මෙහෙන් එනවා B කියන එක මේ not එක පාස් කරනවත් එකම B බා වෙනවා. එහෙමනම් මේ ප්‍රකාශනයයි මේ පදයයි මොකද වෙන්නේ? මෙන්න මෙතන පහු කරන්නේ O ద్వාරයක්. ඒ O ద్వාරය ප්ලස් එක තමයි මෙන්න මේ මෙතන තියෙන්නේ. මේ ඒ O ద్వාරේ ප්ලස් එක තමයි මෙතන තියෙන්නේ. එතකොට මේකත් තනි පදයක් විදිහට එනවා. වඩා හොඳයි මෙතන තව වරහණක් වැටුණා නම් මේක තනි පදයක් වෙනවා. එතකොට මේ සම්මස්ත සර්කිට් එක දිහා බැලුවාම මේ ස්ටෙප් බයි ස්ටෙප් අවුට්පුට් එක ඊළඟ එක ඉන්පුට් එක බවට ගිහිල්ලා එතනින් එන අවුට්පුට් එක මොකද්ද කියන එක ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? ඒක අපිට වඩා වැදගත් වෙනවා. විභාගයේදී මේ ප්‍රශ්නේ ඔයගොල්ලෝ තෝරගෙන ලියද්දී ගොඩක් කලකට බහුවර්ණ ප්‍රශ්න වලත් අපිට මේක එනවා. අපි බැලුවොත් දැන් මේ වගේ බූලිය ප්‍රකාශනයක් දුන්නොත් ඕගොල්ලොන්ට A + A.B මොකද්ද මේකෙන් ඉස්සෙල්ලාම අපි තේරුම් ගන්න ඕනේ සරලම දේ. අපි මුලින්ම අවබෝධ කරගන්න ඕන දේ තමයි සාමාන්‍යයෙන් A + A.B කියුවාම මෙතනදී මේ සම්පූර්ණයෙන්ම පද කීයක් මේකේ තියෙනවද? දැන් මූලික වශයෙන් අපිට මෙතනදී මෙහෙම ගන්න පුළුවන්. අපි හැමතිස්සෙම මේ ප්ලස් මාක් එකක් තියෙනකොට අපි ප්‍රධාන වශයෙන් මේ සම්පූර්ණ ප්‍රකාශනයේ පද වෙන් කර ගන්න ඕනේ අන්න එතනින්. මේ ප්ලස් මාක් එක තියෙනවනම් ගොඩක් වෙලාවට අපි එතනින් වෙන් කර ගන්න එක හොඳයි.
හරිද? එතකොට ප්ලස් මාක් එකක් කියලා කියන්නේ මෙතන ඕ ගේට් එකක්. ඊට පස්සේ ඒ කියන්නේ පාරවල් දෙකකට. දැන් ඇත්තටම කියනවා නම් අපි මේ අවුට්පුට් එක පැත්තේ ඉඳලා ආපස්සට බලාගෙන යන එක තමයි මේ කරන්නේ. මෙතන මොකද තියෙන්නේ? එක පදයක් තනියම ඉන්පුට් එකකින් එන්නේ කෙලින්ම. අනිත් පදේ එන්නේ තවත් AND ගේට් එකක් පාස් කරගෙන නේද? ඒ කියන්නේ මෙන්න මෙහෙම නේද? දැන් ඔයාලට ඇත්තටම මේ පරිපථ නිර්මාණය කරලා බලන්න පුළුවන් software එකක් තියෙනවා. ඔයගොල්ලන්ගේ පෙළ පොතේ තියෙනවා multimedia logic කියලා. ඔයාලට පුළුවන් ඒකෙන් අඳින්න පුළුවන් පරිපථ ගොඩක්. හරිද? අපි මම එකක් ඔයගොල්ලන්ට පෙන්නුවොත් හරි මෙන්න මේ විදිහට තමයි ඔයගොල්ලන්ට multimedia logic මුතුකාංගය දකින්න ලැබෙන්නේ. එතකොට මේකෙදි හරි පහසුවෙන් ඔයාලට මේ සර්කිට්ස් අඳින්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් අපි සර්කිට් එක අඳින්දී ඉස්සෙල්ලාම ඉන්පුට් එකක් අප හැටියට අපි දෙන්න ඕනේ. මෙන්න මෙහෙම ස්විච් එකක් ගන්න එක හොඳයි. හරිද? මෙහෙම ස්විච් එකක් අරන් මෙහෙම එකපාරක් ක්ලික් කරාම ඔයගොල්ලන්ට ඕන තරමක් ගන්න පුළුවන්. දැන් අපේ තියෙන්නේ A සහ B කියලා output මේ input කරන්න තියෙන අවස්ථා දෙකයි අපිට තියෙන්නේ. ඊළඟට මෙතන ඔයාලට text එකක් දෙන්න පුළුවන්. හරි, ඊට පස්සේ මේ මෙන්න මේ selector කියන මේ tool එකෙන් ඔයාලට පුළුවන් මේක click කරාම double click කරාම මෙතන text එක වෙනස් කරන්න පුළුවන්. දැන් මට අවශ්‍ය නම් input A කියලා මේක නම් කරන්න මම මෙතන තමයි type කරන්නේ. හරි, එතකොට මෙයා මෙතනට එනවා. අපිට ඕන drag and drop කරලා මේක හදා ගන්න පුළුවන්. හරි, දැන් මම මේක B කියලා ටයිප් කරා. රයිට්, ඔන්න මගේ ඉන්පුට් දෙක හරි. හරි, ඉතින් අත වශයෙන්ම අපිට මේ ස්විචස් දෙක තමයි ඇත්තටම ඉන්පුට් දෙක හැටියට ගන්න ඕනේ. ඊළඟට දැන් අපි කොහොමද ලොජික් සර්කිට් එකක් අඳින්නේ? අපේ පරිපථය මොකද්ද වෙන්නේ? A + A.B. දැන් මට මෙතනදී අවශ්‍ය වෙන මොනවද? O gate එකක් ඕන වෙනවා, AND gate එකක් ඕන වෙනවා. මෙන්න මෙතන තියෙනවා ඒක. හරි, දැන් මේ මෙතන ඉන්වර්ට් කියලා අදහස් කරන්නේ NOT gate එක. හරි, ඉන්වර්ට් කියලා අදහස් කරන නොට් ගේට් එකදී ඔයාලට මේ ක්ලික් කරන සරට එක ගන්න පුළුවන්. නැත්තම් මේක සම්පූර්ණයෙන්ම ඩිලීට් කරලා මකන්න පුළුවන්. හරි, රයිට්. තව තව ටූල්ස් ගොඩක් තියෙනවා. ඉතින් අපිට අවශ්‍ය ඒවා ටික විතරක් අපි සාකච්ඡා කරමු. මෙන්න තියෙනවා AND gate එක, මෙන්න තියෙනවා O gate එක. හරි, එතකොට අපි අවුට්පුට් එකට සාමාන්‍යයෙන් ළමයි මෙන්න මෙතන තියෙන ඔයාලට දෙකක් තියෙනවා විසඳුම්. එකක් මෙතන බසර් කියලා තියෙනවා. ස්පීකර් එකක් ගන්න පුළුවන්, LED එකක් ගන්න පුළුවන්. අපි ගොඩක් වෙලාවට LED එක තමයි පාවිච්චි කරන්නේ. හරි, ඉතින් ඔයාලට මේක ඩබල් ක්ලික් කරාම මේකේ තියෙන වර්ණ වෙනස් කරන්නත් හැකියාව තියෙනවා. ඉතින් ඒකේ අමුතු දෙයක් නැහැ. අපි දැන් සර්කිට් එකේ මේ පැත්තේ ඉඳන් බලාගෙන ආවොත් අපේ සර්කිට් එක වෙන්නේ මොකද්ද? A + වරහන් ඇතුලේ ඔන්න ලියන්න A.B කියලා. හරි, ඔන්නෝග තමයි අපේ output එක වෙන්න ඕනේ. දැන් කොහමද ඕක ගන්න? මෙතන මේ plus එකක් තියෙන නිසා අපි ගන්න ඕනේ මොකද්ද? ద్వාරය, O ద్వාරය. ඔන්න එක ක්ලික් කරා. දැන් ඔයාලට අවශ්‍ය නම් මේක inputs ගන්න වෙනස් කරන්න අපිට පුළුවන්. මේක double click කරාම මෙතන තියෙන 2 inputs, 3 inputs, 4 inputs කියලා. හරි, ඔයාලට ඕන නම් එහෙම වෙනස් කරගන්න පුළුවන්. මෙතන 3 කරාම හරි. හැබැයි පොඩි දෙයක් තියෙනවා. සාමාන්‍යයෙන් දැන් මේ 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 පරිපථ එකිනෙකට සම්බන්ධ කරන්නේ කොහොමද? මෙන්න මෙතන තියෙනවා වයර් කියලා එකක්. මෙන්න මේතනට ගෙනල්ලා මෙන්න මේ නෝඩ්ස් වලට අපි හරියටම ඩ්‍රැග් කරලා මෙහෙම ඇඳහම මේක ඔටෝමැටික කනෙක්ට් වෙනවා. දැන් මෙහෙම කනෙක්ට් වෙලා තියෙද්දි ඔයාලට මේක වෙනස් කරන්න වුණොත් ඒක කරන්න දෙන්නේ නැහැ. ඒක අනිවාර්යයෙන්ම මෙන්න මේක සම්බන්ධය මේ මේ නෝඩ් එක ක්ලික් කරාම මේ දෙකම සිලෙක්ට් වෙලා තියෙනකොට මේක ඩිලීට් කරාම මේක අයින් වෙලා යනවා. එතකොට තමයි අපි මේක වෙනස් කරගන්න පුළුවන් වෙන්නේ. ආයි අනිත් පැත්තට දැන් මේ O ద్వාරයක් නෝර් කරන්න නම් මෙන්න මෙතන තියෙනවා ඉන්වර්ට් අවුට්පුට් කියලා. එතකොට මේක ඔයාලට පේනවාද? මේක නෝර් ద్వාරයක් බවට පත් වෙනවා. හරිද? දැන් මම ඒක අයින් කරනවා. සාමාන්‍ය O ద్వාරයක් බවට පත් කරේ. හරි, දැන් මට ඊළඟට ඕන වෙන්නේ මොකද්ද? AND ద్వාරයක්. මේක අරගෙන මෙහෙම ක්ලික් කරාම මේක එනවා. ඒක ඩබල් ක්ලික් කරාම වට ඕන නම් මේක NAND කරන්න පුළුවන්. මෙතනින් ඉන්පුට්ස් ගාන වෙනස් කරන්න පුළුවන්. හරිද? රයිට්. අපි සාමාන්‍ය විදිහට ගත්තොත් මෙහෙම දැන් අපේ ඊළඟට මොකද්ද වෙන්නේ? මෙතන A + A.B නේ. ඒ කියන්නේ මෙතන මේ O ద్వාරයට එකක් එන්නේ මේ පැත්තෙන්. මෙන්න මෙහෙම සම්බන්ධ වුණා නම් හරි. ආයි අනිත් පැත්තෙන් මේ O ద్వාරය අනිත් කොන සම්බන්ධ වෙන කොහටද? මෙන්න මේ AND ద్వාරයට.
හරිද ඊට පස්සේ දැන් මේ AND වාරයට කොහොමද එන්නේ ආපහු මෙතනින් මේ A කියන ඉන්පුට් එකෙන් එකක් එනවා මෙතනට මෙන්න මෙහෙම තමයි ස්විච් එක අඳින්නේ එතකොට අනිත් පැත්ත එනවා B වලට right ඔන්න දැන් ඊට පස්සේ මෙන්න මේ මෙතන output එක සම්බන්ධ කරනවා මෙතනට නැත්නම් අපිට පරිපථයේ මේකේ විශේෂත්වය මොකද්ද අපිට මේ සර්කිට් එක හරියට වැඩ කරනවද කියලා ධාවනය කරලා බලන්න පුළුවන් හරි ඔන්න දැන් පරිපථය සම්පූර්ණයි ඉතින් ඔයාලට ඕන විදිහට මේවා ඉහළ පහළ මාරු කරගෙන හරි ටිකක් සර්කිට් එක ටිකක් පිළිවෙලකට හදා ගන්න පුළුවන් හරි දැන් කොහොමද මේක කරන්නේ මෙන්න මෙතන තියෙන ප්ලේ බටන් එකක් රන් සිමියුලේෂන් කියලා තියෙනවා මේක ක්ලික් කරාම ඔන්න දැන් ප්ලේ මෝඩ් එකේ තියෙන්නේ දැන් අපි ගත්තොත් අපේ සර්කිට් එකේ සාමාන්‍ය මෙතන ඉන්පුට්ස් දෙකක් තියෙන නිසා දෙකේ දෙවෙනි බලය එකිනෙකට වෙනස් අවස්ථා හතරක් වෙනවා ඒ කියන්නේ අපි පළවෙනි අවස්ථා දෙක ගත්තොත් මෙන්න මේ වෙලාව බිඳුවයි බිඳුවයි ඒ කියන්නේ A බිඳුවයි B බිඳුවයි ඒ ස්විචස් දෙකම ඕෆ් වෙලා තියෙන වෙලාව තමයි මේ තියෙන්නේ ඒ කියන්නේ බිඳුවයි බිඳුවයි අවස්ථාවේදී මේ බල්බ් එක දැල්වෙන්නේ මේ පරිපථයේ හැටියට එහෙමනම් මොකද්ද මේකේ අවුට්පුට් එක වෙන්නේ අවුට්පුට් එක 0 මේ අවස්ථාව ඊළඟ අවස්ථාව මොකද්ද A0 B1 හරි දැන් ඔයගොල්ලෝ අර ට්‍රුත් ටේබල් එක අඳින විදිහ අර අර පැටර්න් එකටම ඔයගොල්ලෝ ඇඳදාම ඔයගොල්ලන්ට මේ කම්බිනේෂන්ස් ටික මතක් වෙන ටට්ටක් ගාලා දෙවෙනි අවස්ථාව මොකද්ද බිඳුවයි 1 ඒ කියන්නේ A0 B1 උන B වල ස්විච් එක මෙහෙම ඔයගොල්ලෝ ක්ලික් කරාම මේක ඔන් වෙනවා හැබැයි ඒත් අවුට්පුට් එකක් නැහැ හරිද ඊළඟ අවස්ථාව මොකද්ද A ප්ලස් වෙලා अंतिम स्क्रीन शॉट दिखी दिखा मल्टीमीडिया लॉजिक पावित मे आकार अपट परीपते टेस्ट कर लाइन हरिद मैं सत्यता वगूता मम्मी निर्माण कर लीएं अभी बलू तीन मिन्न मेहम का तो ए डॉट मिथन තිතක් නැති වුණත් ඔයගොල්ලෝ අවබෝධ කරගන්න ඕනේ ඒකත් ඇවිල්ලා මේ AND ద్వාරයක් මෙතන ප්‍රධාන වශයෙන් බෙදලා තියෙන්නේ කියන එක. A AND B. එහෙම බැලුවා මොකද වෙන්නේ? AND ద్వාර දෙකක් මෙතන තියෙනවා කියන එක ඔයගොල්ලන්ට පැහැදිලිව පේනවා. හරි? මෙතන මේ තිතක් නැති වුණත් සාමාන්‍යයෙන් ඒ AND ద్వාරය එහෙමත් අපිට කෙලින්ම දාන්න පුළුවන් ගුණිතයක් ආකාරයෙන් වෙන නිසා. එතකොට මොකද වෙන්නේ? අපිට පුළුවන්කම තියෙනවා AND ద్వාර දෙකක් යදන්න අර පරිපථයේම පොඩි වෙනසක් තියෙන නේද කෙලින්ම ඔන්න ඔයගොල්ලන්ට පේනවා ඇති එක A ඉන්පුට් එකක් මෙහෙම එනකොට අනිත් පැත්තෙන් A ඩොට් B කියන එක තමයි මෙතන එන්නේ ඒක තමයි මේ අවුට්පුට් එකට එන්නේ හරි A ඩොට් B කියන එක ඊළඟට මේක මෙහෙම ප්‍රකාශනය දුන්නොත් මොකද වෙන්නේ A + B මෙතන මොකද්ද තියෙන්නේ මෙතන තියෙන්නේ තැන් එකක් AND ద్వාරයක් මෙතන තියෙන්නේ ආපහු A + B AND A AND C bar ඔන්න NOT ద్వාරයක් වෙන පළවෙනි වතාවට එතකොට මොකද වෙන්නේ දැන් සාමාන්‍ය මෙහෙම ප්‍රකාශනයක් දුන්නාම ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ මෙතන මැද්දෙන් තියෙන්නේ AND ద్వාරයක් කියන එක එහෙනම් ප්‍රධාන වශයෙන්ම මේක AND ద్వාරයකින් තමයි අවුට්පුට් එකට සම්බන්ධ වෙන්නේ එතකොට AND ద్వාරයට දෙපැත්තකින් එන නිසා මෙතන ඒ AND ద్వාරයේ ඉන්පුට් දෙකක් වෙන්න ඕනේ. හරිද? ඒ AND ద్వාරයට ඉන්පුට් දෙකක් එන්න ඕනේ. හරි? ඊට පස්සේ එක පැත්තක් දිගේ ගියොත් O ద్వාරයක් සම්බන්ධ වෙනවා. අනිත් පැත්තෙන් ගියොත් මොකද වෙන්නේ? එක ඉන්පුට් එකකට NOT ద్వාරයක් හරහා තමයි මේ AND ద్వාරයට සම්බන්ධ වෙන්නේ. ඒ කියන්නේ ඔයාලා පරිපථයේ ඇඳුත් මෙන්න මේ ආකාරයෙන් එන්නේ. බලන්න. मेतन चेक कर बेलव मे तीन मेद तीन AND ద్వారే इट पास आप मैंने मे पात दिखे गी बेलवत वाल पेन अति ए प्लस बी अरे
a plus b මේ o ద్వారా මෙතන තියෙන්නේ ඊට පස්සේ මේ පැත්තෙන් එනකොට ඔයාලට පේනවා ඇති c කියන එක not ద్వారా පහු කරන් එන නිසා මොකද වෙන්නේ c කියන එක not ద్వారా පහු කරගෙන එන නිසා මෙතනින් එනකොට c බා වෙනවා ආයි මේ පැත්තෙන් මේ a කියන එක මෙහෙම එනවා ඒ කියන්නේ a dot c බා වෙනවා මෙතනට එතකොට මේ දෙකම AND ద్వారాකට සම්බන්ධ වුණා කියලා කියන්නේ q output එක මෙහෙම එනවා මේ තියෙන මේ truth table එකේ label ආකාරයෙන් මම දක්වලා තියෙන්නේ ඉතින් ඔයාලට මේ circuit එක මෙහෙම අඳින්න හරිද ඊළඟට ඔයාලට දුන්නොත් logic gate එකක් වලින් හදපු circuit එකක් දීලා අනිත් පැත්තට කොහොමද ප්‍රකාශනය ව්‍යුත්පන්න කරන්නේ දැන් මොකද වෙන්නේ මෙතනදී දැන් බලන්න මෙතන a plus b ඒ කියන්නේ මෙතන o ద్వారයක් තියෙනවා හරිද ඊට පස්සේ මෙතනට එනකොට මෙතන NAND ద్వారයක් තියෙනවා එහෙමනම් මොකද වෙන්නේ a dot b full bar එකක් එනවා මෙතනට බස ඔය දෙකම නැවත පහු කරගෙන ඉන්නේ කොහටද AND ద్వారයක් පහු කරන් යන්නේ එහෙමනම් සම්පූර්ණ ප්‍රකාශනය එන්නේ කොහොමද a plus b AND a AND b full bar එකක් හරිද a AND b full bar එකක් බවට පත් වෙනවා මේක හරිද මේ තියෙන්නේ ඒකේ තාර්කික පරිපථයේ ඇඳාම ඉන්න විදිය අර ස්ක්‍රීන්ෂොට් එකම තමයි මම මේ නැවත ඇඳේ ඉතින් අපිට පුළුවන් ඒක මල්ටිමීඩියා ලොජික් වලින් චෙක් කරලා බලන්න හරි මේ තියෙන ට්‍රුත් ටේබල් එක ඒකේ දෙනවා ඊට පස්සේ මෙන්න මේ වගේ එකක් මොකද වෙන්නේ NAND ద్వාර දෙකක් මෙතන යොදාගෙන තියෙනවා මෙතන NOT ద్వාරයක් යොදාගෙන තියෙනවා මොකද වෙන්නේ මෙතනින් අවුට්පුට් එක එන්නේ කොහමද a.b full bar එකක් මෙතනට එනකොට NOT ద్వාරයක් පහු කරගෙන ඉන්න නිසා මේක b bar වෙනවා ඊපස් මේ දෙකම මේ NAND ద్వාරය පහු කරගෙන එනකොට මොකද වෙන්නේ දැන් ඔයාලට පේනවද මෙන්න මෙහෙම දෙයක් a dot b bar නැවත මෙතන තිතක් පොත NAND ద్వාරයක්නේ b bar මේ NAND ద్వාරයක් නිසා මේ not එක පහු කරන නිසා නැවත වතාවක් මේ සමස්ත පද දෙකටම ඉහලින් සම්පූර්ණ bar එකක් යදෙනවා full bar එකක් යදෙනවා සම්පූර්ණ full bar එකක් යදෙනවා පැහැදිලිද right මේ තියෙන එක සර්කිට් එක හරි දැන් බැරි වෙලා මෙතන චුට්ටක් බලන්න මේක මේ වරහන් යොදාගෙන අපි ඩෑෂ් සංකේතය යදුවා නම් එහෙනම් මොකද වෙන්නේ මේ සමස්ත ප්‍රකාශණයටම ෆුල් බා එකක් යොදන එක මේ ඩෑෂ් එක යොදන්නේ මේක ලියලා වරහන් යොදලා එළියෙන් නැවත ඩෑෂ් එකක් දාන්න. එතකොට හරි. හරි. මෙතනට එනකොට a. b මෙතනට ඒක not ద్వාරය පාස් කරගෙන යන නිසා a. b full bar එකක් බවට පත් වෙනවා මෙතනට එනකොට b.c ඊට පස්සේ මේ දෙකම AND ద్వාරය පහු කරන් යන නිසා a.b full bar එක නැවත dot එකක් ඒකෙන් තමයි මේ ප්‍රකාශනය මෙන්න මේ AND ద్వාරය කියලා පෙන්වන්නේ මේක b.c වෙනවා ඒකට ට්‍රුත් ටේබල් එක. එතකොට මේක ජෙනරේට් වෙන්නේ කොහොමද? දැන් ඔයාලා මෙතන c කියන එක 1 කරා නම් මේ දිගේ 1 කියන සංකේතය එනවා. මෙතන 0 නම් තියෙන්නේ 0.1යි මෙතන. කියන්නේ මෙතනින් 0.1යි මෙතන 1යි නම් මොකද වෙන්නේ? මෙතන අවුට්පුට් එක 0 වෙනවා. නේද? දැන් මෙතන මේ අවස්ථාවේදී අපි මේ පළවෙනි මෙන්න මේ කම්බිනේෂන් එක බලනකොට 0.1 0.1 වෙච්ච අවස්ථාවේදී මොකද වෙන්නේ? a බිඳුවයි b බිඳුවයි c එකයි නම් මේ යටපැත්තෙන් බැලුවොත් බිඳුවයි 1යි නිසා මෙතනට බිඳුව එන්නේ AND ద్వාරයක් නිසා මෙතනත් දෙකටම බිඳුව නිසා මේ පැත්තෙන් බිඳුව එන්නේ හැබැයි මේ NOT ద్వාරය පහු කරගෙන යනකොට ඒ බිඳුව කියන එක 1 බවට පත් වෙනවා හරිද 1 බවට පත් වෙනවා මෙතන බිඳුවයි ඉතින් ආපහු එකයි බිඳුවයි මේ AND ద్వාරය පහු කරන් ගිය නිසා නැවත බිඳුව බවට පත් වෙනවා. ඒ නිසා තමයි මෙතන 0 වෙන්නේ.
ඉතින් මේ එකිනෙකට වෙනස් අවස්ථාවන් වලදී මේ output එක එන ආකාරය තමයි අපි truth table එකෙන් බලන්නේ. නමුත් ප්‍රශ්න තියෙන්නේ දැන් සමීකරණයක් ලියන්නේ. ඇයි අපිට පුළුවන් මේ a.b full bar and b.c මේ ප්‍රකාශනයේ මේ එක එක අවස්ථාවන් වල තියෙන values ආදේශ කරලා ගත්තොත් මේ and operation එක පාවිච්චි කරලා එමු නැත්නම් නියමිත not හරි o හරි operations පාවිච්චි කරලා final මෙන්න මේ output එකම මේකට දා ගන්න පුළුවන්. හරිද? දැන් එහෙම නැතුව ඔයගොල්ලන්ට මේ සර්කිට් එක දිගේ මේක ගලාගෙන යන ආකාරය එහෙම step by step analyze කරලා මෙහෙම ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම ඊට වඩා දැන් මේ එකිනෙකට වෙනස්තා වෙනස් අවස්ථා 8ක් එන නිසා ඉතින් අපිට සැරින් සැරේ මේක 8 පාරක් මේ සර්කිට් එක මක මක හරි ඇඳ ඇඳ හරි කරන්න බෑනේ. ඒක පහසු කරගන්න තමයි අපි මේ සමීකරණය නිර්මාණය කරගන්නේ. බූලිය ප්‍රකාශනය ගන්න ඒකයි. එතකොට බූලියන් එක්ස්ප්‍රෙෂන් එකට මේ a 0 වෙනකොට b 0 වෙනකොට c 1 වෙනකොට q වලගේ කීයද? කෙනින්ම මේකට ආදේශ කරලා ඔයගොල්ලන්ට output එක අරගෙන truth table එක හදාගන්න පුළුවන්. එහෙමත් හැකියාවකුත් තියෙනවා. ඊළඟට මෙන්න මෙතන මේ වගේ අවස්ථාවක් දුන්නොත් මොකද වෙන්නේ? මෙතන පේනවාද? දැන් මෙතන මේ මේ අවස්ථාවෙන් පෙන්වන්නේ මොකද්ද? කෙලින්ම මේ b කියන එක උඩින් අරගෙන තියෙන. ඒ කියන්නේ කෙලින්ම මේ b සම්බන්ධ වෙලා නැහැ. c සම්බන්ධ වෙලා නැහැ කියන එකයි මේකෙ පෙන්වන්නේ. ඒකෙන් අපිට අවබෝධ කරගන්න පුළුවන් කෙලින්ම a කියන input එක මෙතනට එන්නේ කියලා. මෙතන මොකද්ද? input එක b. මේ c කියන එක bypass කරගෙන ගිහිල්ලා තියෙන්නේ. අන්න එහෙමයි මේ නිවැරදිව logic circuit සඳිනකොට එන්නේ. ඉතින් සමහර මුදුකාංගවල ඒක automatically එනවා. සමහර ඒවා නම් එහෙම වෙන්නේ නැහැ. නමුත් අපිට ඒක අර node එකෙන් අපිට අඳුන ගන්න පුළුවන්. දැන් මෙතන මොකද්ද වෙන්නේ? inputs දෙක වෙන්නේ a b. එහෙමනම් a.b මෙතනට එන්නේ. මෙතන අවස්ථාව මොකද්ද? b c එන්නේ. එහෙමනම් මේක AND gate එක නිසා b.c. මෙතන a.c. ඊට පස්සේ තුනම හරහා ගියාම මොකද වෙන්නේ? මෙන්න මෙහෙමයි output එක එන්නේ. හරිද? මෙන්න ඒ සර්කිට් එක අපි අඳාම එන විදිය. ඔයාලට පුළුවන් මල්ටිමීඩියා ලොජික් එක පාවිච්චි කරලා මේක 3 ඉන්පුට් එකක් කරලා ඉවර වෙලා කනෙක්ට් කරලා අඳින්න මේ OR ద్వාරය. එතකොට ඔයාලට ගන්න පුළුවන් මේ අවුට්පුට් එක. ඊළඟට මෙතන බැලුවොත් නනම් A වෙනසක් නැහෙනි. මෙතන අර NAND ద్వාරයේ චුට්ටක් ඒක ආපහු අර විහිදුව ලැඳලා තියෙන්නේ. අමුතුවෙන් ගන්න දෙයක් නැහැ. ඉතින් ඔයගොල්ලන්ට දැන් කෙලින්ම පුළුවන් b.c කියන එක not gate එක pass වෙච්ච නිසා b.c full bar බවට පත් වෙනවා. මෙතන මොකද්ද තියෙන්නේ? o ద్వාරයක්. ඒ නිසා a + b.c full bar. හරි නේද? b.c full bar. දැන් මේකේ පොඩි විශේෂත්වයක් තියෙනවා. පේනව නේද? මේ සර්කිට් එකේදී inputs තුනම 0 වෙන අවස්ථාවේදී light එක on වෙලා තියෙනවා. ඒකයි මේක මෙහෙම පෙන්වන්නේ. මල්ටිමීඩියා ලොජික් එකෙන් ඇඳනනම් ඔයාලට මේක ගන්න පුළුවන් මේ විදියට. හරි? තුනම 0 වෙලා තියෙන කොටත් on වෙලා තියෙනවා, තුනම 1 වෙලා තියෙන කොටත් on වෙනවා. මේ සර්කිට් එක ඇඩියට ඇත්තටම මේ එකම එක අවස්ථාවක් විතරයි. මෙන්න මේ A0 B1 C1 වෙනකොට විතරයි මේක off වෙන්නේ. අනිත් හැම වෙලාවකම මේක on වෙලා තියෙන්නේ. හරි? මේ සර්කිට් එක නිර්මාණය වෙනකොට හරියට මෙන්න එහෙමයි. දැන් මෙතන බලන්න NAND දෙකයි NOR එකයි ආපහු NOT එකක් හරහා තමයි එන්නේ. මෙතන ටිකක් බලන්න හොඳට කොහොමද බූලිය ප්‍රකාශනය එන්නේ කියලා. දැන් මේ අවස්ථාව බැලුවොත් A.B bar full bar එකක් එන්නේ. මෙතනත් A.B full bar එකක්මයි එන්නේ. හරිද? ඊට පස්සේ ඔය දෙන්නම දෙපැත්තෙන් එනවා, මේ NOR එක pass කරලා එනවා. එතකොට මොකද වෙන්නේ? බලන්න මේක ලියන විදිය a.b full bar එක මෙතන ප්ලස් එකක්, නැවත a.b full bar මෙතන මේ o ద్వාරය පහු කරගෙන නැවත මේ not එකක් නේ තියෙන්නේ. ඒ කියන්නේ මේ nor ద్వාරයක් යනනේ. ඒ නිසා මොකද වෙන්නේ? මේ සමස්ත ප්‍රකාශනයේට මේ ඉහලින් තව bar එකක් එනවා. මෙන්න මේ අවස්ථාව මේ 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 මම කියන්නේ. හරි? මෙතන තව bar එකක් එනවා. මේකට full bar එකක් එදෙනවා. ඔන්න එතකොට තමයි nor ద్వාරය මෙතන සම්පූර්ණ වෙන්නේ. ඊට පස්සේ මේ ප්‍රකාශනයම මේ not එක pass කරගෙන යනවා. එතකොට මොකද වෙන්නේ? මෙහෙම එකක් වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ ප්‍රකාශනයේට ඉහළින් තවත් බාර එකක් එනවා. මේ not එකේ output එක හැටියට, අපි සංකේතයේ හැටියට තවත් බාර එකක් යදෙනවා. දැන් මෙහෙම වුණොත් මොකද වෙන්නේ?
මේ අවස්ථාවේදී ඔයගොල්ලන් පේනවා මේ සම්පූර්ණ ප්‍රකාශනයේම ඒ කියන්නේ බා එකක් උඩින්ම ගිහිල්ලා තියෙනවා බාරයකට බා එකක් අපි මේක ඩබල් බා කියලාත් කියනවා මෙහෙම අවස්ථාවකදී දැන් ඔයගොල්ලෝ අහලා තියෙනවද ඍණ සංඛ්‍යාවකින් ගුණ කරාම උත්තරේ ධන වෙනවා කියලා නේද ආන්න ඒ වගේ හරිද මෙතනදී මොකද වෙන්නේ දැන් ඔයගොල්ලෝ චුට්ටක් කල්පනා කරලා බලන්න මෙතන දැන් හිතන්නකෝ සාමාන්‍ය සරලව නොට් ద్వාර දෙකක් පහු කරගෙන ගියා කියලා එක A කියලා එක ඉන්පුට් එකක් තියෙනවා මෙතන හිතන්නකෝ A කියලා දැන් මෙතන එක ඉන්පුට් එකයි තියෙන්නේ A ඉන්පුට් එක එක කියන අවස්ථාව ගත්තොත් මේක පාස් කරලා යනකොට මෙතනට එනකොට 0 වෙනවා හිතන්න මෙතන තව නොට් ద్వාරයක් තිබුණොත් මේ 0 එක ආපහු අර නොට් ద్వාරය පහු කරගෙන ගියාම නැවත එක බවට පත් වෙනවා ඒ කියන්නේ නොට් ద్వාර දෙකක් පහු කරගෙන ගියොත් ආයි මෙතන ඉන්පුට් වෙච්ච රිසල්ට් එකමයි නැවත එන්නේ නේද හරි මේක ඇත්තටම මේ බූලීය වීජ ගණිතේන එක්තරා නීතියක් අපි ඒව ගැන මේ සාමාන්‍ය පෙළදී නම් කතා කරන්නේ අපි උසස් පෙළ මට්ටමේදී ඉගෙන ගන්නවා හරිද අපි මේකට කියනවා ඩබල් කම්ප්ලිමන්ට් කියලා අපි එහෙම නැත්නම් ඩබල් බා කියලා කියමුකෝ දැනට ඔයාලා දන්න විදිහට එතකොට මොකද වෙන්නේ මේ ඩබල් බා එක කැපිලා යනවා හරි ඩබල් බා එක කැපිලා ගිහිල්ලා මෙන්න මේ අවස්ථාව තමයි හරියටම අපිට එන්නේ ඉතින් ඔයාලට ඕන මෙහෙම ලියන්න පුළුවන් නමුත් ඇත්තටම තවත් සුළු කරාම නැවත මෙන්න මේ ඉන්පුට් එක එන්නේ හරිද මේ බාරයකට බාරයක කැපිලා යනවා එතකොට මෙන්න මේ අවස්ථාව තමයි මේ එන්නේ හරි ආ එවනම් මෙන්න මේක තමයි නිවැරදි පිළිතුර වෙන්නේ එතකොට A and B ඉන්පුට් දෙකක් නිසා අපිට අවස්ථා හතරයි එන්නේ එතකොට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට එකේ ට්‍රුත් ටේබල් එක ගත්ත හැකි දැන් අපි තේරුම් ගත්තා මෙච්චර වෙලා දැන් කොහොමද ඔය එකිනෙකට වෙනස් ලොජික් ගේස් යූස් කරලා අපි පරිපත හැදෙන්නේ කොහොමද කියලා දැන් ඔවා සැබෑ ජීවිතේ යොදා ගන්න කොහොමද කියලා දැන් අපි දැනගන්න බෑ නේද සැබෑ ජීවිතේදී ඔය යොදා ගන්නෙන්නේ ඇත්තටම මෙන්න මේ වගේ දැන් ඔයගොල්ලෝගේ පරිගණකයක් ගත්තාම මදර්බෝඩ් එක ගත්තාම මම කෝරුවේ මේ වගේ උපකරණ දැකලා තියෙනවද? එහෙම නැත්නම් ඕනම සර්කිට් බෝඩ් එක මෙන්න මෙහෙම දෙයක් ඕනෝ දැකලා තියෙනවද? මේක ඔයගොල්ලෝ දන්නවා. මොකද්ද? සංග්‍රහිත පරිපථ integrated circuits. අපේ පරිගණක પરම්පරාව ගැන කතා කරගෙනෙද්දී තුන්වෙනි પરම්පරාව නිර්මාණය වුණේ මෙන්න මේවයි. පරිගණක තාක්ෂණය සඳහා යොදාගත්තේ මේක ICs. හරි? මේකේ තියෙන වාසිය මොකද්ද? ඇත්තට මේ පුංචි මේ මේකක් ඇතුලේ මේ පරිපථ ගොඩක් තියෙනවා. එකිනෙකට වෙනස් පරිපත ගොඩක් තියෙන. මේ පරිපත හැදෙන්නේ කොහොමද? ඔන්න දැන් ඔයගොල්ලෝ උත්තරය දන්නවා මේ AND OR logic තර්ක ద్వාර නිසා. තර්ක ద్వාර හැදිලා තින්නේ මොනවයිද? ට්‍රාන්සිස්ටර් ඩයෝඩ් සංකලණයෙන් එකතුව. අර අපිට ඒවා ට්‍රාන්සිස්ටර් ඩයෝඩ් ගණනාවක් අර රසක් විදියට පෙන්වන්න අමාරු නිසා තමයි සරලව මේ සංකේත විශේෂාකාරයෙන් යොදාගෙන අපි මේවා පාවිච්චි කරලා තියෙන්නේ. හරිද? එහෙම බලද්දී ඔන්න සැබෑ ජීවිතේ මේ ඔයාලා ඉගෙන ගත්ත මෙතෙක් ඉගෙන ගත්ත AND OR NOT NOR NAND කියන ద్వාර යොදා ගන්න අවස්ථාවල් මේ තියෙන්නේ. හරි? තව සංග්‍රහ මේ තව තර්ක ద్వාර තියෙනවා. ඔයාලගේ සාමාන්‍ය පෙළ මට්ටමේ ඔය ద్వාර පහ ගැන විතරයි අපි කතා කරන්නේ. එතකොට ඕගොල්ලෝ සාමාන්‍යයෙන් අපි මේ සර්කිට් එකක හරස් කඩක් මෙහෙම බැලුවොත්, ඒ කියන්නේ මේ මේ තාර්කිකව අරන් බැලුවොත් මේ එක එක මේ පින්ස් අතර මේ පින්ස් තවත් පින් එකක් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා මේ ආකාරයෙන්. දැන් එතකොට ඕගොල්ලන්ට පේනවාද මෙතන මේ දැන් තියෙන්නේ මේ උදාහරණයට AND ద్వාරයක් නම් මේ AND ద్వාරේ සාමාන්‍ය AND ద్వාරයක අවම වශයෙන් AND හෝ AND සහ O කියන ద్వාර දෙකේම අවම වශයෙන් ඉන්පුට්ස් දෙකක් තියෙන්න ඕනේ. එතකොට මේ ආකාරයෙන් පින්ස් දෙකක් ඉන්පුට් වෙනවා නම් අනිත් පින් එකේ අවුට්පුට් එක බවට පත් වෙන්නත් මේ AND ద్వාරයකට පුළුවන්. එහෙමනේ දැන් මේ වෙලා තින්නේ නේද? එහෙම වෙන්න පුළුවන් සමහරට මේ එක අවුට්පුට් එකක් තවත් AND ద్వාරයක ඉන්පුට් එකක් වෙන්නත් පුළුවන් නේද? දැන් ඔයාලා මෙච්චර වෙලා ඒ වගේ පරිපත ගැන අධ්‍යයනය කරානේ. ඔන්න ඔහොම තමයි මේ සංග්‍රහිත පරිපත නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ නිසා අති විශාල පරිපතයක් මේ චූටි ඉඩක් ඇතුලේ රඳවන්න පුළුවන්කම තියෙන නිසා මොකද වෙන්නේ? ඒ පරිගණකවල වර්ගඵලය විශාලත්වය අඩු කරගන්නත් මේකේ හැකියාවක් ලැබිලා තියෙනවා. එතකොට දැන් තේරෙනවා නේද? දැන් මෙච්චර කාලයක් ඕගොල්ලෝ අපි ඉගෙනගත්ත තාක්ෂණය අනුව පරිගණකවල
प्रमाण्य कुड़ावेन हेतु मेन मे लॉजिकेटल क्रियाकारित्वे कीने का डेंग वाला अवगत करगा नोने දැන් අපි බැලුවොත් මෙහෙම ඔන්න ඔයාලට දුන්නොත් මේ වගේ ප්‍රශ්නයක් මොකද්ද ඔයගොල්ලෝ කරන්නේ මෙන්න මේ පරිපථයේ තියෙන මේ තියෙන මොන ద్వාරද නෝර් ద్వාර මේ නෝර් ద్వාර කියන එක සම්බන්ධ කරලා මොනවද දින්නේ 2 3 කියන තුඩු සලකා බැලුවොත් හරිද එතකොට මේවයි ඉන්පුට් වෙනවා මොනවද දෙකේම ඉන්පුට් වෙන්නේ 0 කියලා නම් මේ 1 කියන පින් එකේ අවුට්පුට් එක මොකක් වෙයිද? හා එතකොට දැන් නෝර් ద్వාරයේ සංග්‍රහිත පරිපථයක යොදා ගන්නෙදී මේ 2 සහ 3 කියන පින්ස් දෙකට මේවා ඉන්පුට් යොදා ගත්තා නම් දෙකේම ඉන්පුට් වැලියු එක 0 නම් මොකද වෙන්නේ? දැන් ට්‍රුත් ටේබල් එක බැලුවාම හරිද? බිඳුවයි බිඳුවයි දෙකම එනකොට මොකද වෙන්නේ? ඔන්න මතක් කරගන්න නෝර් ద్వාරේ ට්‍රුත් ටේබල් එක බිඳුවයි බිඳුවයි දෙකම වෙනවා ඕ ద్వාරේ මේ නොට් එක පාස් කරනවත් එක්කම අවුට්පුට් එක අපව අනිත් පැතර හරව දෙන්න නිසා උත්තරේ 1 වෙනවා එහෙමනම් මොකද වෙන්නේ 2 ඉන්පුට් එක බිඳුවයි 3 ඉන්පුට් එකත් බිඳුවයි එහෙනම් 1 එකේ අවුට්පුට් එක 1යි ඔන්න ඔහමයි ඕක වෙන්නේ ක්‍රියාකාරීත්වය යන්නේ දැන් අපි බලුවා තව එකක් මේ වගේ දැන් මෙතන NAND ద్వාරය යොදාගෙන තිනවා මෙතන කියනවා pin 1 එකේ අගය 1යි pin 2 එකේ අගයත් 1යි එහෙනම් pin 3 එකේ අගය මොකද්ද pin number 3 එකේ එහෙනම් NAND ద్వාරයේ ඔන්න අපව මතක් කරගන්න ට්‍රුත් ටේබල් එක දෙකම එක වෙනකොට අවුට්පුට් එක 0 වෙනවා ඒ කියන්නේ 1 එකේ අගය 1යි 2 එකේ අගයත් 1යි 3 එකේ අගය 0 වෙනවා. එහෙම වුණොත් මෙතන මොකද වෙන්නේ? 3 එකේ අගය 0 වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට මේ යොදාගත් අපේ තාර්කික ద్వාර දැන් ඔය සැබෑ ජීවිතේ යොදා ගන්න බේසික් සිස්ටම් එක අවස්ථාව දැන් ඔන්න පැහැදිලි කරගත්තේ. හරිද? IC වල යොදා ගන්නවා. එතකොට ඔහොම යොදා ගනිද්දී මේ ICs යොදාගෙන ඔන්න දැන් සැබෑ ජීවිතේදී මේවා යොදාගන්නේ කොහොමද? ඔය ගොඩාක් වෙලාවට මේ සංඥා පද්ධති සඳහා විවිධ මේ ලාම් සිස්ටම් වල ගොඩාක් ඒවයේ මේ සංවේදක උපකරණ වලට මේවා යොදාගැනෙනවා. එහෙම බැලුවම එක උදාහරණයක් මෙතන ඔයගොල්ලන්ට දීලා තිනවා. බලන්න होम अलार्म सिस्टम में का गैन मैं क्या किया ना मैं ओ थार की का द्वारा बाविता कर्मिंग निर्माणे कर ऐतर मैं ही दी मैं में परिपत्य निवसे जाने ले देखा द इधरी पासे सहा पशु पासे दौरे द आरक्षा कराए मैं ही ओन में जाने ले आखो दौरा खो विवत कल विटा अनतुरु हाना निकुत्ते ना संज्ञा हाना निकुत्ते ना හරිද ප්‍රායෝගික නිර්මාණයේ වීමේදී ජනේල සහ දොරවල් නිරූපණය කරන තාර්කික ద్వාර සංවේදක වලට සම්බන්ධ වෙනවා පරිපථයේදී ජනේල් දොරවල් විවෘත වෙති අවස්ථාවේදී අදාළ ආදානය එක ලෙසද සංවෘත වෙති අවස්ථාවේදී ආදානයේ බිඳුව ලෙසද ගෙන ඇත. ඕකේ මෙහෙමයි දැන් තේරුම් ගන්න ඕනේ. මොකද මේ කියන්නේ? දැන් සාමාන්‍යයෙන් තාර්කික ద్వාර වල ඉදන් දාගන්නදී මේ ඕමෙලම් සිස්ටම් එකේ දාගෙන තිනා මේ ගෙදරක මේ සිස්ටම් එකකට මේ ලොජික් ගේට්ස් පාවිච්චි කරලා තිනවා කොහොමද මොනවාද ඉන්පුට් හැටියට අරන් තියෙන්නේ ජනෙල් දෙකක් තියෙනවා ඉස්සරහා දොරයි පිටුපස දොරයි ෆ්‍රන්ට් ඩෝර් රියර් ඩෝර් එතකොට ඇත්තනම මේ දොත් ඉන්පුට් කීයක් තියෙනවද ඉන්පුට් හතරක් එනවා හරිද ඒ කියන්නේ ජනේලය 1 ජනේලය 2 ඉදිරිපස දොර පසුපස දොර ඔන්න ඉන්පුට් 4 එන විදිය. එතකොට මේ ඕනෑම ජනේලයක් හරි දොරක් හරි ඇරලා තිබුණොත් 1 කියන එක තමයි ඉන්පුට් වෙන්නේ. වැහිලා තිනකොට 0 තමයි ඉන්පුට් වෙන්නේ සිස්ටම් එකට. ඒක තමයි මේක ඔයාලා තේරුම් ගන්න ඕනේ. එතකොට O කියන සර්කිට් එක ලොජික් ගේට් එක පාවිච්චි කරලා තමයි මේක සර්කිට් එක නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ එක දොරක් හරි එක ජනේලයක් හරි ඇරපු ගමන් මේ සයිරන් එක වදිනවා. ඔන්න ඔකයි කියන්නේ.
එතකොට ඒකේ සර්කිට් එක මෙන්න මෙහෙමයි තියෙන්නේ. හරිද? ඒකේ සර්කිට් එක මෙන්න මෙහෙමයි තියෙන්නේ. දැන් බලන්න බැරි වෙලාව ජනේලය ඇරියොත් එකක් හරි ඔන්න සංඥාවක් නිකුත් වෙනවා. මේ තියෙන්නේ එක ජනේලයක් ඇරිය ගමන් ඔගොල්ලෝ දන්න ඕ ద్వාරයේ එන්නේ මොකද? එකක් හරි ඉන්පුට් වෙච්ච ගමන් මේක මේ පැත්තට එක හැටියට ඉන්පුට් වෙනවා. ආපහු අනිත් පැත්තට මේක සයිරන් එක දෙනවා. ඉතින් අපි කොහොමද මේක ට්‍රූත් ටේබල් එකක් අඳින්නේ? දැන් ඔයගොල්ලෝ දන්නවා මෙතන ඉන්පුට් ගන්න කීයද? 4. ඒ නිසා 2 4 න් බලය 16යි. එහෙනම් මේ සංවේදක 4 එකිනෙකට වෙනස් අවස්ථා 16ක් තියෙනවා. ඒ කියන්නේ පේලි 16ක් අඳින්න ඕනේ ට්‍රූත් ටේබල් එකේ. එහෙම කළොත් මොකද වෙන්නේ? අපි මෙන්න මේ විදිහට ගත්තොත් මෙන්න ඉන්පුට් 4 තියෙනවා. වින්ඩෝ 1, වින්ඩෝ 2, ෆ්‍රන්ට් ඩෝ, රියර් ඩෝ. ඊපස්සේ අවුට්පුට් එකට අපි වෙන කොලම් එකක් ගන්නවා. ඊට පස්සේ මතකයි නේද? නා දැන් අර 16 පාදයේ chart එක ඇඳ විදිහම තමයි මේ අඳින්නේ. හරි? මම කිව්වා මේ පාඩමේ ඉවරනකොට මේක ඉදිරියටත් ඕන වෙනවා කියලා. ඒ ක්‍රමවේදෙම ගන්න මෙතනට. හරි? එකම වෙනස පොඩි අර අවුට්පුට් එකට වලට කොලම් එකක් එනවා එච්චරයි. හරි? මෙතන දෙකේ බිඳුවනි බලය කියන්නේ 1යි, දෙකේ 1 වෙනි බලය කියන්නේ 2යි, දෙකේ 2 වෙනි බලය 4යි, මෙතන දෙකේ 3 වෙනි බලය 8යි. ඉන්පුට් 4ක් එන නිසා මොකද වෙන්නේ? ඔන්න මෙතන එකින් එකට මාරු කර කර ඉන්පුට් එක ලියාගත්තා. 0s and 1s දෙකෙන් දෙකට මාරු කරා, 4ෙන් 4ට මාරු කරා, 8ෙන් 8ට මාරු කරා. පරණ පාඩම් දැන් මතක් කරගන්න. ඒ ක්‍රමවේදෙම තමයි මේ ට්‍රූත් ටේබල් එක අඳින ලේසි වෙන්නේ. ඊට පස්සේ දැන් ඔයාලට තේරෙනව නේද මෙතන එකින් එක එක ජනේලයක් හරි ඇරියොත්. හිතන්නකෝ දැන් මේ අවස්ථාව මොකද්ද? පිටුපස දොර විතරක් ඇරලා තියෙනවා. ඔන්න සයිරන් එක වදිනවා. හරි? දැන් ඇත්තටම මේකේ මොකද්ද වෙන්නේ ට්‍රූත් ටේබල් එක ඇඳොත්? මේ ට්‍රූත් ටේබල් එක ඇඳායින් පස්සේ ඔයගොල්ලන්ට තේරෙන්නේ මොකද්ද? ඇත්තටම වෙන්නේ සියලුම ජනේල් දොරවල් වහලා තිනකොට මේ සයිරන් එක වදින්නේ නැහැ. අනිත් හැම වෙලාවකම මේක වදිනවා. ඒක තමයි මේකෙන් කියන්නේ. හරිද? ඊළඟට අපි බලුව තව එකක්. මෙන්න මෙහෙම වීදි ලාම්පු වලින් සිදුවන විදුලි නාස්ති අවම වීම සඳහා නිර්මාණය වූ පරිපතනය. මොකද වෙන්නේ? ඒ කියන්නේ මේ ස්ට්‍රීට් ලයිට් කන්ට්‍රෝල් කරන්න සර්කිට් එකක් හදලා තිනවා. මේක කියනවා මෙන්න මෙහෙම දෙයක්. ලයිට් සෙන්සර් එකක් තියෙනවා, ටයිමර් එකක් තියෙනවා, මැනුවල් ස්විච් එකක් තියෙනවා. හරිද? එතකොට මේ විස්තරේ අපිට කියන මෙන්න මෙහෙම දෙයක්. වීදි ලාම්පුව දැල්වෙන අවස්ථා කිහිපයක් තියෙනවා කියලා. ඒ කියන්නේ එකක් තමයි මැනුවල් ස්විච් එක විතරක් ඔන් වෙලා තියෙනවා නම් ස්ට්‍රීට් ලයිට් එක ඔන් වෙනවා. එහෙම නැත්නම් ටයිමර් එකේ ඉන්පුට් එක 1 වෙලා අවට පරිසරයේ අඳුර වෙනකොට. හරිද? සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්න බල්බයක් ඔන් වෙන නම්, ඒ කියන්නේ ස්වයංක්‍රීයව ඔන් වෙන්න හදන්න පුළුවන් අපිට මේ අවට පරිසරයේ අඳුර වෙනකොට නේද? ඒ ඊට අමතරව දැන් ඒක ගොඩක් වටිනවා. මේ වීදි ලාම්පු කියලා කිව්වහම මෙතන ඔයගොල්ලන්ට තේරෙන මේ ට්‍රැෆික් ලයිට් මේ ස්ට්‍රීට් ලයිට් නේ. ට්‍රැෆික් ලයිට් නේ ස්ට්‍රීට් ලයිට්. හරි? එතකොට සාමාන්‍යයෙන් වීදි ලාම්පු දාන්නේ මොන වෙලාවටද? හවසට. නේද? හවස රාත්‍රී කාලයේනේ. එතකොට රාත්‍රී කාලයේ වෙනකොට අවට පරිසරයේ අඳුර වෙනකොට මේක ඔන් වෙන්නත් ඕනේ. අනිත් පැත්තෙන් ඒ කාලය හරියට ගණනය කරන්න ටයිමර් එකක් පාවිච්චි කරනවා. හරිද? මෙන්න මෙහෙම අපි ඒක වෙන් කරගත්තොත් මෙන්න මෙහෙම තව ටිකක් විස්තර කරගත්තා. මේ පළවෙනි පොයින්ට්ස් 4න් මේක කියනවා මැනුවල් ස්විච් එක ඔන් වෙලා තියෙනවා නම්, ඒ කියන්නේ ක්ලෝස් වෙලා තියෙනවා නම් ඒකේ ඉන්පුට් එක 1 වෙනවා. ස්විච් එක ඔන් එකේ තියෙන්නේ මේ වෙලාවට. එතකොට ඒක ඔන් එකේ තිනකොට 1 කියලා දෙනවා. විවෘත අවස්ථාවේදී එහෙම නැත්නම් ඕෆ් වෙලා තිනකොට ඉන්පුට් එක 0 බවට සර්කිට් එකට දෙනවා. එතකොට ඉන්පුට් වෙලා තිනකොට තමයි 1 එක තිනකොට තමයි ලෑම්ප් එක ඔන් වෙන්නේ. ඒක එකක්. හරිද? අනිත් පැත්තෙන් ටයිමර් එකක් පාවිච්චි කරලා තියෙනවා. මේ වෙලාව හරියට අඳුන ගන්න ඕන නිසා දැල් වෙන්න ඕන වෙලාවල් ටික ප්‍රෝග්‍රෑම් කරලා තියෙනවා. හවස 6 ඉඳලා උදේ 6 අතර කාලෙදී මේක ඔන් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඉන්පුට් එක 1 කියලා දෙනවා. හවස 6යි උදේ 6 අතර කියලා කියන්නේ ඉතින් රාත්‍රී කාලයනේ. එතකොට ඒක
ඒ කාලෙදි දැල් වෙන්න ඕනේ උදේ 6 ඉඳලා හවස 6 වෙනකොට ඕෆ් වෙලා තියෙන්න ඕනේ. ඔව් ඇත්තනේ. ඉතින් දවල් කාලේට අපිට දාලා වැඩක් නැහැ නේ. හැබැයි ඉතින් මෙහෙමත් මේක කියනවා ආලෝක සංවේදකයේ පෙරසැකසු අගයක හෝ ඊට වඩා ආලෝක ඇති අවස්ථාවකදී එකත් අඳුරු අවස්ථාවකදී සීරෝත් බවට පත් වෙනවා කියලා. හරිද? ඒ කියන්නේ දැන් ලයිට් සෙන්සර් එක දැන් බැරි වෙලාවත් කරවල වෙන අවස්ථාවකදී ටිකක් වේලාසනින් කරවල වැටුනොත් එහෙම දැන් වැහිබර කාලගුණය තියෙන වෙලාවකදී ඒ ආලෝක තත්ත්වය මනින්නත් යම්කිසි අගයක් ප්‍රෝග්‍රෑම් කරලා දීලා තිනවා. ඒ තියෙන අගයට හෝ ඊට වඩා වැඩි ආලෝකයක් තියෙන වෙලාවෙදී ඉන්පුට් එක එක හැටියටත් හරිද? ඒ කියන්නේ හොඳටම එළිය තියෙන වෙලාවකදී ඉන්පුට් එක එක කියලා දෙනවා. කරුවල වැටෙනකොට තමයි 0 කියලා දෙන්නේ. ඒ කියන්නේ ටයිමර් එකට අමතරව ලයිට් සෙන්සර් එකකුත් තියෙනවා. එතකොට ඊළඟට අපිට ලාස්ට් පොයින්ට් එකෙන් කියනවා මේ ටයිමර් එකේ ඉන්පුට් එක එක වෙනකොටයි ලයිට් සෙන්සර් එකේ අගය 0 වෙනකොටයි දෙකම වෙනකොට තමයි ලයිට් එක ඔන් වෙන්නේ කියලා. ඒ කියන්නේ හවසද කියලා චෙක් කරලා බලලා ඊට පස්සේ ආලෝක සංවේදකයේ අගයක් 0ද කියලා බලලා ඉවරලා තමයි මේ ලයිට් එක ඔන් වෙන්නේ එක අවස්ථාවක්. එතකොට මේ සම්පූර්ණ සිනාරියෝ එකම එක වාක්‍යයකින් තේරුම් ගත්තොත් මේ ලයිට් එක ඔන් වෙන්නේ මෙන්න මෙහෙමයි. අපි මේ ගැටලුව ලියා ගත්තාම හරිද මෙන්න මෙහෙමයි මේක අවබෝධ වෙන්නේ. මේ ලයිට් එක ඔන් වෙන්න පුළුවන් මෙන්න එක ස්ටේට්මන්ට් එකකට ගත්තොත් මේ රෙඩ් වලින් මම මාක් කරලා තියෙන එකයි මැනුවල් ස්විච් එක ඔන් වෙලා තියෙන කොට හෝ හවස 6 ඉඳලා උදේ 6 අතරදී සහ අඳුරු වෙලාව තියෙද්දි ලයිට් එක ඔන් වෙන්න ඕනේ. ඒ කියන්නේ සමහර වෙලාවලට ඔයගොල්ලෝ දන්නවා හවස 6 තියෙනකොට චුට්ටක් එළිය තියෙන අවස්ථාවල් තියෙනවා නේද? ඒ වගේ වෙලාවකටත් ඇත්තටම ලයිට් එකක් දාලා වැඩ නැහැ. මොකද අර විදුලි නාස්ති આવම වීමනේ මෙතන බලාපොරොත්තු වෙන්නේ නේද? අන්න ඒ වගේ අවස්ථාවකදී චෙක් කරලා බලනවා මේ මේ වෙලාව මේ කාල සීමාවේදීත් ඇත්තටම අඳුරක් තියෙනවාද කියලා. එතකොට බලන්න මේ ස්ටේට්මන්ට්ස් දිහා බැලුවාම මෙතන ස්විච් එක සංවෘතව ඇති විට හෝ ඒ කියන්නේ එක පැත්තකින් ස්විච් එක මැනුවලි ඔන් වෙලා තියෙනවා නම් අනිත් පැත්තෙන් චෙක් කරලා බලනවා කන්ඩිෂන්ස් දෙකම ට්‍රූ වෙලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ හවස 6යි උදේ 6යි අතරද කියලා චෙක් කරලා ඒකම බලන්න ඕනේ ලයිට් එක ඩිම්ද කියලා. ඒ කියන්නේ අපට පරිසරයේ අඳුරු විද කියලා. මෙතන මේ දෙකම එකට බලලා තියෙනවා නම් ඒ තොන් වෙනවා. එතකොට ඔයාලට තේරෙනවද මේ ප්‍රකාශනයේ දිහා බැලුවාම මේ ස්ටේට්මන්ට් එක දිහා බැලුවාම ප්‍රධාන වශයෙන්ම ඕ ගේට් එකක් මෙතන යොදා ගන්නවා. ඒ කියන්නේ මේ ලයිට් එක ඔන් වෙන්න පුළුවන් ප්‍රධාන අවස්ථා දෙකයි තියෙන්නේ. එකක් මැනුවල් ස්විච් එක ඔන් වෙලා තියෙන එක. ඒක තමයි මේ පැත්තෙන් තියෙන්නේ. මේ හෝ කියන වචනේ අනිත් පැත්තෙන් එනකොට අනිත් පැත්ත බලාගෙන ගියොත් එතන නැවත ආපහු කන්ඩිෂන්ස් දෙකක් චෙක් වෙනවා. එකපාරම තියෙන්න ඕනේ. දෙකම ට්‍රූ වෙලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ හවස 6යි උදේ 6යි අතර තියෙන්නත් ඕනේ කාලය. ඒ වෙලාවේදී අඳුර වැඩි වෙලා තියෙන්නත් ඕනේ. එතකොට තමයි ලයිට් එක ඔන් වෙන්නේ. හරිද? මොකද වීදි ලාම්පුවෙන් සිදුවෙන විදුලි නාස්ති අවම කරන්න මේ සර්කිට් එක නිර්මාණය වෙලා තියෙන්නේ නේද? ඒ කියන්නේ හොඳටම කරවල වෙලා තිබුණොත් ඔන් වෙනවා. යන්තම් එළිය තිබුණොත් ඔන් වෙන එක අපරාධයක්. එතනදිත් විදුලිය නාස්ති වීම අවම කරගන්නයි හදලා තියෙන්නේ. ආන්න එහෙමයි මේක තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ හෝ කියන වචනයෙන් ප්‍රධාන වශයෙන් මේක දෙපැත්තකට බෙදිලා යනවා අවස්ථා දෙක. හරිද? ඔන්න එහෙම බැලුවොත් මෙන්න සර්කිට් එක හැදෙන්න මෙහෙමයි. හරිද? සර්කිට් එක නිර්මාණය වෙන්න මෙන්න මෙහෙමයි. කොහොමද? ඕ කියන ద్వාරය මේ බලන්න මෙන්න මේ හෝ කියන ద్వාරය තමයි මේ මෙතන පෙන්වන්නේ. එකක් එළියෙන් යන්නේ යාන්ත්‍රික ස්විච් එක පැත්තට. හරිද? අනිත් පැත්තෙන් උදේ 6යි හවස 6යිද කියලා චෙක් කරලා බලනවා. එහෙම වුණොත් විතරයි මෙතනින් එක කියන ඉන්පුට් එක දෙන්නේ. ආලෝකයේ අගය වැඩි නම් මොකද වෙන්නේ? මෙතනින් එක කියලා දෙන්නේ මේකට not කියලා පාවිච්චි වෙනවා. මේ එක not එක හරහා ගියොත් මෙතනට 0 වෙන නිසා මෙතන on වෙන්නේ නැහැ. අඳුරු වෙනකොට මොකද වෙන්නේ? මේක 0 වෙනවා. මතක් කරගන්න මේ මෙතන අපේ ප්‍රකාශනවල දීලා තිබුණා. අඳුරු අවස්ථාවේදී බිඳුව වේ කියලා. හරිද? ආලෝක සංවේගකයේ අඳුරු අවස්ථාව බිඳුව වේ කියලා. එහෙමනම් මොකද ළමයි වෙන්නේ? මෙතන බිඳුව වෙනකොට මේ not එක pass වෙනොත් එකම එක වෙනවා. අන්න එහෙම වෙලාවට
වෙලාව හවස 6යි උදේ 6යි අතර නම් මෙතනත් 1 එන්නේ ඒ වෙලාවට AND ద్వාරයක් නිසා මෙතනටින් 1 output කරනවා අන්න එහෙම වෙලාවකදී මේ manual switch එක off වෙලා තිබුණත් මෙතනින් 1 එන නිසා O ద్వාරයක් නේ ඒත් on වෙනවා හරිද හා එහෙම වුණොත් දැන් කොහමද ඔකේ truth table එක අපි ගන්නෙ මෙතන inputs කීයද 3යි කියන්නේ 2 8 වෙනි බලය කියන්නේ peeli 8ක් අඳින්න ඕනේ මේ වගුවේ කොලම් 3යි අපිට output lamp මේ column එකක් ගත්තා street lamp කියලා. ඔයගොල්ලෝ දන්නවා දැන් අර විදිහට මෙතන එකින් එකට මාරු කර කර ලිව්වා. දෙකෙන් දෙකට මාරු කරා. හතරෙන් හතරට මාරු කරා. එහෙනම් මේ 3ම off වෙලා තියෙන වෙලාවට 0 වෙන්නේ. light sensor එක විතරක් on වුණත් වැඩක් නැහැ. නේද? දවල් කාලේ වැලිවරා මේක හිමුනවා නම් එහෙම ඒත් 0 කියලා එන්නේ. හරිද? ටයිමර් එක ඔන්නලා තිබුණොත් නෑ ඒත් දෙනවා. ඒ කියන්නේ හවස 6 ඉඳලා උදේ 6 අතර නම් ඒත් දෙනවා. මෙතන 0 වෙන නිසා මෙතන මේ අවුට්පුට් එක මෙතනින් 1 වෙන්නේ ඒ නිසා 1 වෙලා එනවා. හරිද? අපි චුට්ටක් බලමුද මේක මල්ටිමීඩියා ලොජික් එකෙන් චෙක් කරලා කොහොමද ගන්න කියලා. හරි. ඔන්න දැන් බලන්න. පළවෙනි අවස්ථාවේදී අපි ගත්ත දැන් මේ 3ම ඕෆ් වෙලා තියෙනකොට කොහොමද අවුට්පුට් එක 0. හරිද? ලයිට් සෙන්සර් එක විතරක් මම ඔන් කරනවා. ඒත් අවුට්පුට් එකක් නැහැ. ඊට පස්සේ ටයිමර් එක තමයි අපේ දෙවෙනි අවස්ථාව වෙන්නේ. एक विरा को बस मैं देख ऑन करो इतकोट ऑफ इट पास स्विच विरा मैं तीनो ये तोड़ना लाइट सेंसर देख मोड़ा तीनो ये तोड़ना स्विच टाइमर का तीनो ඒ තොන්නලා පෙන්නනවා තුන මොන්නලා තිබුණත් ඒ තොන්නලා පෙන්නනවා රයිට් දැන් ඔන්න ඔයගොල්ලෝ තේරෙනව නේද කොහොමද මේක අපි තේරුම් කරගන්න ඕනේ කියන එක හරිද ඉතින් ඔය විදිහට ඔයගොල්ලන්ට දැන් මේ එක එක දැන් මේ සර්කිට් එක ගඳගත්තට පස්සේ මේ එක එක කම්බිනේෂන්ස් මේ අවස්ථාවන් වලට යොදලා මේ සර්කිට් ලොජික් ගේට්ස් ත්‍රූ පාස් වෙලා යනකොට අපිට පුළුවන් වැලියු එක බලන්න හරි ඉතින් ඔයාලට ඕන මේකේ समीकरण गंड बूली प्रकाशन गंडपुला कमी अक्षर योदला गंडपुला कोहमद लॉजिक गेट्स वाली एक्सप्रेशन इन कोहमद की बलाको दिन मेक मुखा मेकट करापुल मोटरथ उपांग निष्पादन आयतन विसिंग मोटरथ एंजिम क्रियात्मक नोमति विटकति रथये चलनयाक हो वीदुर्वकट हानियाक सिदुवीट अनतुर संज्ञावाक निकुत्करण मोटरथ आरक्षक पद्धतियाक परिपथयाक निष्पादने कर एत मे संदहा मोटरथे एंजिम क्रियात्मक पावतिन विटदी पमनाक प्रतिदाने वन एक वन संवेदकयाक वीदुर्वलट हानिवीट पमनाक प्रतिदाने एक वन संवेदकयाक हा रथये चलने वेन अवस्था वेदी पमन प्रतिदाने एक वेन संवेदक भाविता कर एत हरिद इतकोट वालट देंगोक टिकाक एंदल दील तिबुनोत मेन्न मेहम हरिद नॉट गेट एकात पाविच्ची करला मेन्न मेहम दुन्नोत मुकद वेन्ने हरि අපිට මෙතනදී තේරුම් ගන්න වෙනවා අවශ්‍ය වෙන්නේ and ද o ද ద్వාරද කියලා අපිට යදා ගන්න වෙන්නේ කියලා අපි තේරුම් ගන්න වෙනවා එහෙම බැලුවොත් මොකද්ද මෙතන කියන්නේ මෙතනදී කියනවා ආපහු බලන්න එන්ජිම ක්‍රියාත්මකව නොමැති විටකදී එන්ජිම ක්‍රියාත්මකව නොමැති විටකදී තමයි අනිත් දෙක චෙක් වෙන්නත් ඕනේ
හරිද? ඒ කියන්නේ එන්ජින් එක ඕෆ් වෙලා තියෙනකොට ඩැමේජ් වෙන ඩැමේජ් වුණොත් හරි මෝටර රතය චලනය වුණොත් හරි තමයි සංඥාව නිකුත් වෙන්න ඕනේ. එතකොට මෙතනදී අනිවාර්යයෙන්ම මේ පළවෙනියටම වාක්‍ය මේ බලාගෙන එනකොට ඉස්සෙල්ලාම හම් වෙනවා මෙන්න මෙහෙම අවස්ථාවක්. එන්ජිම ක්‍රියාත්මකව නොමැති විටක දී කියලා. හරිද? ඒ කියන්නේ එන්ජින් එක ඕෆ් වෙලා තියෙන්නත් ඕනේ අනිත් දෙකෙන් එකක් හරි වෙන්න බලාගෙන. ඒ කියන්නේ හැමතිස්සෙම මේ ග්ලාස් එක ඩැමේජ් වෙලා හරි ග්ලාස් එක ඩැමේජ් වෙලා හෝ චලනය වුණොත් සයිරන් එක නිකුත් වෙන්න ඕනේ කොහොමද? අනිත් පැත්තෙන් චෙක් වෙලා එන්නත් ඕනේ එන්ජින් එක ස්ටාර්ට් එකේ නැත්තම්. එහෙම වුණොත් මොකද ඔයගොල්ලෝ කියන්නේ? දැන් අපිට මේ පරිපථය ඇඳලා දීලා තියෙනවා. එන්ජින් එක ස්ටාර්ට් වෙලා තියෙනකොට බලන්න මේ කියලා තියෙනවා ක්‍රියාත්මකව පවතින විටදී පමණක් ප්‍රතිදානය එක වෙනවා. ඒ කියන්නේ එන්ජින් එක ඔන් වෙලා තියෙනවා නම් මෙතනින් එක ඉන්පුට් වෙලා එන්නේ. එතකොට මේක නොට් එක පාස් කරලා එනකොට මෙතන 0 වෙනවා. හරිද? වීදුරු වලට හානි වු විට පමණක් ප්‍රතිදානය එක වෙනවා. රතේ චලනය වුණොත් මෙතනත් එක වෙනවා. හරිද? එහෙම වුණොත් මොකද වෙන්නේ? එන්න මෙහෙම තමයි ඒක හැදෙන්නේ. එක පැත්තකින් චෙක් කරගන්නවා එන්ජින් එක ස්ටාර්ට් වෙලා නැහැ කියන එක. ස්ටාර්ට් වෙලා තිබුණා නම් මොකද වෙන්නේ? මෙතන එක වෙනවා. එතකොට මේක අපිට සර්කිට් එකේ දීලාම තියෙනවා මෙතන not gate එකක් දීලා මේක 0 වෙලා එන්නේ. එහෙනම් මේ පැත්තට එනකොට මේක AND ద్వාරයක්. ඒ කියන්නේ මොකද හැම තිස්සෙම චෙක් වෙලා බලන්නේ මොකද්ද කියන්නේ? එන්ජිම ක්‍රියාත්මකව නොමැති විටක දී කියලායි කියන්නේ. දැන් එන්ජින් සංවේදකයට අපිට මෙතන දීලා තියෙන නොට් එක කෙලින්ම දීලා තිනවා එන්ජිම ක්‍රියාත්මකව පවතින විටදී පමණක් ප්‍රතිදානය එක වෙනවා කියලා. එතකොට එක වෙලා එනකොට මේ පැත්තට 0 කරගන්න ඕනේ නොට් එක. එහෙමනම් එන්ජින් එක ක්‍රියාත්මකව නොමැති වෙලා තිනකොට තමයි මේ පැත්තෙන් මොකද්ද වෙන්නේ? සංඥාවක් නිකුත් කරන්න වෙන්නේ. එහෙමනම් ඒකේ තේරුම ළමයි හැමතිස්සෙම මෙතනට AND ద్వාරයක් එන්න වෙනවා. ඒ කියන්නේ නිතරම චෙක් කරන්න වෙනවා මෙහෙන් මේ ෂටර් එකක් ඩැමේජ් වෙලාද, එහෙම නැත්නම් වාහනේ චලනය වෙනකොටම අනිත් පැත්තෙන් චෙක් කරන්න වෙනවා එන්ජින් එක ස්ටාර්ට් වෙලා නැහැ කියලා එන්නේ. එතකොට මෙතනට එනකොට මේ යගේ 0 වෙන්න ඕනේ. සර්කිට් එකේ අපිට දීලා තියෙනවා මෙතන නොට් එකක්. නොට් එකක් එනවා කියලා නෙමෙයි මෙතන 0 වෙන්න නම් මේ අවස්ථාවල් මෙතන 1 වෙන්න ඕනේ. ඉන්පුට් එක 1 වෙන්නත් ඕනේ. ආනේ නිසා මෙතන මොකද්ද කියන්නේ එන්ජින්ම චලනය ස්ටාර්ට් වෙන්නේ නැහැ කියලා අපිට හොයාගන්න නම් ඒක එකම අවුට්පුට් එක එන්න ඕන නිසා මෙතන AND ద్వාරයක් යොදා ගන්න වෙනවා. අනිත් එක නම් ගැටලුවක් නැහැ. හෝ කියලා තීල නිසා අපිට O ద్వාරයක් යොදා ගන්න පුළුවන්. හරිද? එතකොට අපි ගත්තොත් ඕක මෙන්න මේ විදිහට ඇදලා බැලුවොත් අපේ මේ තර්ක ద్వාර පරිපථය ට අනුව අපේ සත්‍යතාවගුව බැලුවොත් මොකද වෙන්නේ? අපි අර විදිහට ටේබල් එක ඇඳගත්තා. ඉන්පුට්ස් තුනක් තියෙන නිසා පේලි 8ක් වෙනවා. හරි, එකින් එකට මාරු කරා, දෙකෙන් දෙකට මාරු කර කර ලිව්වා, හතරෙන් හතර මාරු කරා. මේකේ අවුට්පුට් එක එන්නේ කොහොමද? අපි බලමු ඒකත් මල්ටිමීඩියා ලොජික් එකෙන් චෙක් කරලා. හරි, දැන් බලන්න මේ තියෙන ඒ වගේ ඒ මන් නිර්මාණය කරපු පරිපථය ඔන්න මල්ටිමීඩියා ලොජික් එකෙන් බැලුවාම අවස්ථා පළවෙනි අවස්ථා තුනේදීම 0. අපි දැන් අර පිළිවෙලට බලාගෙන ගියොත් එතකොට මූවමන්ට් සෙන්සර් එක තමයි අපි ඉස්සලාම ඔන් කරලා බලන්නේ. ඔන්න එතකොට දැන් මෙතන 0 නිසා මොකද වෙන්නේ? මේ පැත්තේ නොට් එක පාස් කරලා එනකොට මෙතන ඉන්පුට් එක 1 වෙනවා. මේ පැත්තෙන් O ద్వාරයක් නිසා මොකද වෙන්නේ? කෙලින්ම මේ පැත්තෙනුත් 1 ඉන්පුට් වෙන්නේ. ඒ නිසා බල්බ් එක ඔන් වෙනවා. ඒ කියන්නේ මේ සෙන්සර් එක වැඩ කරනවා. හරි, ඊළඟ අවස්ථාව මේක ඔන් වුණොත් ඒත් ඉතින් අර සිටුේෂන් එකම තමයි. වෙනසක් නැහැ නේද? ඒත් ඔන් වෙනවා. ඊළඟට දෙකම ඔන් වුණොත් ඒත් වෙනසක් නැහැ.
ඊළඟට මේක විතරක් ඔන් එකේ තිබිලා මේ දෙක ඔෆ් වෙලා තිබුණොත් මොකද වෙන්නේ? දැන් මෙතනදී එන්ජින් එක ස්ටාර්ට් එකේ තියනවා කියලා තියෙනවා. එතකොට මෙතන එකනේ. එක වුණාට මේ පැත්තෙන් 0 යන්නේ. එතකොට මේ AND වාරයට 0 එකක් ආපු ගාවම මේක ඇත්තටම ඔෆ් වෙනවා. එතකොට මේකත් එහෙමයි. ඔය ඔක්කොම ගත්තත් එහෙම තමයි වෙන්නේ. හරිද? එහෙම බැලුවොත් ඔන්න අපිට අවුට්පුට්ස් ටික එනවා හරියටම. එතකොට ඔන්න පේනවා මොකද වෙන්නේ. හරියටම බැලුවොත් අවස්ථා තුනකදී පමණයි මේක ඔන් වෙන්නේ, අනිත් සියලුම අවස්ථාවලදී මේක ඔෆ් වෙනවා. හරි? ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඉතින් අපිට මේ මේ ලොජික් ගේට්ස් කියන ඒවා යොදා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඕගොල්ලෝගේ සාමාන්‍ය පෙළ මට්ටමේදී ඕගොල්ලෝ ටිකක් බොහොම සරල ආකාරයෙන් මේක ඉගෙන ගන්න. ඒතකොට ප්‍රධාන වශයෙන්ම අපේ මේ පාඩමේදී ඕගොල්ලෝ අවබෝධ කරගන්න ඕන එකක් තමයි බේසික් ලොජික් ගේට්ස් තුන සහ ඒවායේ සත්‍යතාව වගු. ඊළඟට කම්බිනේෂනල් ලොජික් ගේට්ස් දෙක, ඒ කියන්නේ NAND එකයි NOR එකයි සහ ඒවායේ සත්‍යතාව වගු. ඊළඟට ප්‍රධාන වශයෙන්ම මොකද්ද වෙන්නේ? AND ద్వාරයක් එනකොට ඉන්පුට්ස් සියල්ලම එක වුණොත් විතරයි අවුට්පුට් එක එක වෙන්නේ. O ద్వාරයකදී ඉන්පුට්ස් එකක් හරි එක වුණොත් අවුට්පුට් එක එක වෙනවා. NOT එකකදී ලබා දෙන ඉන්පුට් එක 90 ප්‍රතිවිරුද්ධ අගය දෙන්නේ. ඊළඟට මේ එක් එක් අවස්ථාවන්වලදී සත්‍යතාව වගු අඳිනකොට ඉන්පුට්ස් ගන්නට සමානව මේ කොහොමද ඔයගොල්ලෝ දෙකේ බලයක් විදිහට අරගෙන තමයි පේලි ගන්න හදා ගන්න ඕනේ. එතකොට මේ කම්බිනේෂන්ස් හදා ගන්න විදිය මේ එකිනෙකට වෙනස් අවස්ථා ටික පිළිවෙලට ලියා ගන්න ඔයගොල්ලෝ දැන ගන්න ඕනේ. ඒක ඔයගොල්ලෝ දන්නවා සංඛ්‍යා පාද පාඩමේ ඉඳලා මේ එන ක්‍රමවේදෙම තමයි එකම වෙනස අලුත් කොලම් එකක් ඇඩ් වෙනවා මෙතන. මොකක් හැටියටද? ඒ ප්‍රතිදානයේ හැටියට. ඉතින් මේ සියලුම කාරණා කාරණා සලකා බලලා ඔයගොල්ලොන්ට බොහොම පහසුවෙන් මේ ප්‍රශ්නයේදී ගොඩක් වෙලාවට සහ කියන වචනේ යෙදෙනවා නම් හරි, ඒ කියන්නේ එක කන්ඩිෂන් එකක් එක තවත් කන්ඩිෂන් එකක් සම්පූර්ණ වෙන්න ඕනේ කියලා අවස්ථාවකදී අපි AND ద్వාරය යොදා ගන්නවා. අනිත් පැත්තෙන් එකක් හෝ තව එකක් සම්පූර්ණ වෙන්න ඕනේ කියලා කොන්දේසියක් සත්‍ය වෙන්න ඕනේ කියලා වෙනකොට අපිට O ద్వාරයත් යොදා ගන්න පුළුවන්. අවස්ථාවේ හැටියට අපිට ඒවට ඉස්සරහින් NOT ద్వාරයක් එක්කව ගලලා NAT හෝ NOR කියන ద్వාරත් යොදා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම බූලිය ප්‍රකාශනත් ඕගොල්ලෝ මේ එක් එක් අවස්ථාවන් වලදී අක්ෂර යොදාගෙන ලබා ගන්නත් ඕගොල්ලෝ දැනගන්න ඕනේ. හරි, එහෙනම් ඉතින් අපි මෙතනින් අපේ පාඩම අවසන් කරනවා. ගොඩක් ස්තුතියි මාත් එක්ක එකතු වුණාට. සුබ දවසක් ඕගොල්ලෝ සියලු දෙනාටම.